හරි ආයිබෝන් හරි පුතාලා මේ අපි දැන් මේ වීඩියෝ එකේ සාකච්ඡා කරන්නේ අපේ විදේශ ළඳාම පාඩමට අදාළ අපනයන ක්‍රියාවලිය පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්න අපනයන ක්‍රියාවලිය එක්ස්පෝර්ට් ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ මේ වීඩියෝ එක දෙවෙනි වතාවට තමයි කරන්නේ පළවෙනි වතාවේ ආපු වීඩියෝ එකේ සම්පූර්ණ වීඩියෝ එකම දෙනවා වොයිස් එක වැදෙලා නැහැ මොකක්ද මයික් එකේ මේ අප්සෙට් එකක් වෙලා පැයකමාර විතර වීඩියෝ එකක් එහෙමම ඉවරයි මේක ආයිත් දෙවෙනි වතාවට මේ කරනවා දැන් ඉතින් අපනයන දැන් ඔබ දන්නවා අපනයනය කරනවා කියලා කියන්නේ අපේ රටේ ඉඳලා වෙන රටකට යවනවා කියන එක තමයි අපනයනය කරනවා කියලා කියන්නේ අපේ රටේ ඉඳලා වෙන රටකට යවනවා නම් අපනයනය එතකොට මේ අපනයනය කියන එක පුතා බාණ්ඩ විතරක් නෙමෙයි සේවාත් අපිට අපනයනය කරන්න පුළුවන් දෘශ්‍ය අපනයන තියෙනවා අදෘශ්‍ය අපනයන තියෙනවා අදෘශ්‍ය දෘශ්‍ය කියන්නේ පේනවා දෘශ්‍ය කියන්නේ බාණ්ඩ අදෘශ්‍ය කියලා කියන්නේ සේවා බාණ්ඩ නම් පිටරට යවන ආකාරය පිළිබඳව ඔබට අවබෝධයක් ඇති මේ බාණ්ඩ පැක් කරලා කන්ටේනර් වල දාලා නැව්වල පිටරට යවන කියන එක අපි දන්නවා ඕ සේවා පිටරට යවන පැකට් කරලා යවන අදෘශ්‍යයි අදෘශ්‍ය කියන්නේ පේන්නේ නැහැ නෝ හිටපු ගමන් අදෘශ්‍යමාන බලවේග වලට අපි බය වෙන්නේ සෝණක් ගාවින් යනකොට බයයි අදෘශ්‍යමාන බලවේග අපි එළවගෙන එයි කියලා ඒක පාට සද්දයක් ඇහිච්ච ගමන් අපි දුවනවා නේද භූතයෙක් කියලා වගේ දුවලා දුවලා කොහේ හරි වලකට වැහිලා කකුල කඩා ගන්නවා ඊට පස්සේ අපි කියනවා භූතයෙක් ගහලා තමයි කකුල කැඩුණ කියලා භූතය ගහලා නෙමෙයි අපිමයි අපේ කකුල කඩා ගත්තේ නමුත් භූතයගේ කවුන්ටර තමයි ඒක බැර වෙන්නේ මොකද භූතයට අපි හිම භෞතිකව දේවල් හොල්ලන්න බෙල්ල මිරිකන්න ජනෙල් වහන්න ඒව හැකියාවක් නැහැ ඒව අදෘශ්‍යමාන බලවේග පේන්නේ ශක්තියක් නැහැ ඒවට එතකොට දැන් ඒ අදෘශ්‍යයි කියලා කියන්නේ ඒ වගේ සේවාකින් සේවාකිනේ ලංකාවෙන් පිටරට යවන සේවා තමයි ICT තොරතුරු තාක්ෂණ යවන ලොජිස්ටික් යවන ඒ කියන්නේ ප්‍රවාහන සේවා ඒ වගේ දේවල් ගබඩා කරන ඒ වගේ දේවල් ඒ වගේම වෛද්‍ය සේවා සමහර වෛද්‍ය සේවා ආයුර්වේද වෛද්‍ය සේවායම හරි ප්‍රසිද්ධයි ඊට පස්සේ තව අපි ගත්තාම ළමයි ඉංජිනේරින් වැඩ වගේ දේවල් ඔය මේ ගොඩනැගිලි ගෘහ නිර්මාණ කටයුතු වගේ දේවල් ගොඩනැගිලි නිර්මාණ කරණේම දේවල් ඒ වගේම এডুকেෂන් සර්විස් ඒ කියන්නේ අධ්‍යාපනික සේවා වගේ දේවල් නේ ඒවා මේ ලංකාවේ ඒ කියන්නේ ලංකාවේ මෙම සේවා විදේශිකයෝ සල්ලි ගෙවලා මිලදී ගන්නවා විදේශ මුදලෙන් මිලදී ගන්නවා එතපේ අපනයන කියලා තමයි සාමාන්‍ය සැලකන්නේ يعني බාණ්ඩ ගත්තාම ලංකාවෙන් ප්‍රධාන වශයෙන් යවන පුතේ බාණ්ඩ වර්ග තියෙනවා තුනක් හරි ඒ කියන්නේ ලංකා අපනන සංගුතිය බාණ්ඩ වලින් සමන්විත අපනන සංගුතියේ ප්‍රධානම තියෙනවා වර්ග හතරක් එකක් තමයි අපි කුෂිකාර්මික අපනයන කරනවා හරි ඒ වගේම අපි කාර්මික අපනයන කරනවා ඒ වගේම අපි කණිජ අපනයන කරනවා ඒ වගේම අපි වර්ග නොකළ දේ අපනයනය කරනවා වර්ග නොකළ දේ සාමාන්‍ය 0.2ක් වගේ තමයි 100ට තියෙන්නේ මම මේ කියන්නේ 2019 මහ බැංකු වාර්තාව පිළිබඳව ඇයි 2019 මහ බැංකු වාර්තාව පිළිබඳව කියන්නේ දැන් පුතාලා 2021 දී විභාගයට පෙන ඉසිරිනවා නම් 2021 විභාග කරනවා නම් ඊට අවුරුදු දෙකකට කලින් තමයි ඕගොල්ලෝ විභාගේ කියන්නේ ඒ ලෙවල් කරන්න පටන් ගත්තේ 2021 කරන අයට අදාළ වෙන්නේ 2019 මහ බැංකු වාර්තාව 2024 කරනවා නම් ඔයාලට අදාළ වෙන්නේ 2022 එක. ඒතකොට ඒකට අනුව ඕගොල්ලෝ අප්ඩේට් වෙන්න ඕනේ. දැන් මම මේ කියන්නේ 2019 එක 2021 ළමයට විභාගයට යන්න. එතකොට 2022 කරනවා නම් ඔයා බලන්න 2020 මහ බැංකු වාර්තාව. එතකොට සාමාන්‍ය වර්ග නොකළ අපනයන දීන්නේ 0.2යි. කණිය තියෙනවා 0.3ක් විතර. කාර්මිකක සාමාන්‍යයෙන් 70-75 පැනලා දිනවා මට හරියට මතක නැහැ ගාන. කුෂිකාර්මිකක 120 වගේ රේන්ජ් එකේ තමයි තියෙන්නේ. මොනවම තමයි ඔක තියෙන්නේ. මේක 78ක් 79ක් ඒ වගේ ගාණක් තියෙනවා. දැන් කුෂිකාර්මික අපනයන වලින් අපිට වැඩිම ආදායමක් ලැබෙන්නේ තේ වලින්. කාර්මික වලින් අපි වැඩිම ආදායමක් හොයන ඇඟලුම් වලින් තමයි කාර්මික වලින් අපි වැඩිම ආදායමක් හොයන්නේ. හරි ඇඟලුම් වලින් හොයනවා ඊට පස්සේ දියමන්ති හා ස්වර්ණාභරණ වගේ දේවල් ඒ වගේම යන්ත්‍රෝපකරණ වගේ දේවල් රබර් ආශ්‍රිත නිෂ්පාදන රබර් කිරි නෙමේ රබර් වලින් හදන මේ මෙට්ටව අර මේවා ඒ රබර් ආශ්‍රිත නිෂ්පාදන තියෙන ඒ වලින් හොයනවා සල්ලි. එහෙම තමයි අපේ අපනයන සංගීතය හැදිලා තියෙන්නේ. අපේ අපනයන වලින් වැඩිම බාණ්ඩ ප්‍රමාණයක් ගන්නේ ඇමරිකා එක්සත් ජනපදය. ඒක අපේ ඇමරිකාවට එච්චර බය. සාමාන්‍යයෙන් මුළු අපනයනවල 20%ක් විතර ඒගොල්ලෝ ගන්නවා. ඒ වගේම ඉන්දියාවත් සාමාන්‍යයෙන් 6%ක් විතර ගන්නවා. ඒ වගේම මේ මොනවද UK අපි කියන්නේ මේ එක්සත් රාජධානී 5%ක් විතර ගන්නවා.
සාමාන්‍ය මෙන්න මේ උත්තරේ පුතේ යාව ජීවයි ලංකාවේ අපනයනවල වැඩිම ගණන් කරු ඉන්නේ ඇමරිකාවේ ඇමරිකාවේ තමයි වැඩිපුරම ඇමරිකාව තමයි අපේ බාණ්ඩවල වැඩිපුර ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ගන්න හරි දැන් මේ මේ සංඛ්‍යාලේඛන කියන ඒවා ගොඩක් කලාවට ආර්ථික විද්‍යාවට තමයි බර මේවා ආර්ථික විද්‍යාව පැත්තට තමයි බර ඉතින් ඒ කියන්නේ මේවා එච්චරම ව්‍යාපාර අධ්‍යයනයට වැදගත් නෑ නමුත් අපිද ව්‍යාපාර අධ්‍යයනයේ අපි මූලික වශයෙන්ම බලන්න ඕන පුතේ අපේ බාණ්ඩයක් අපි පිටරට යවා ගන්න කොහොමද කියන එක අපේ බාණ්ඩයක් අපි පිටරට යවා ගැනීම ක්‍රියාවලිය තමයි මෙතෙන්දී මූලික වශයෙන් වැදගත් වෙන්නේ හරි ඒ ඉස්සලා මේ සංඛ්‍යාලේඛන ටික ලියලා අපි එනම් බාණ්ඩ පිටරට යවන ක්‍රමයේ පිළිබඳව සාකච්ඡා කරමු රයිට් පුතාල පෙළන්න පිටු අංක 8 පුතාලගේ මට කරන් තියෙන පිටු අංක 8 හරි බලන්න ලංකා අපනන සංයුතිය කියන එක බලන්න අපි හැම බාණ්ඩයක්ම ලියන්න ඕනේ නැහැ लंका अपना संगति हर बलन कुशिकार्मिक विस्सैद समहायाई लियान प्रतिशत इतना लियान देदास दहना में किल अपना संगति के उड़मती है मार्तु का देदास दहना में किल लियान मा बैंक को आर्था कुशिकार्मिक अपना विस्सैद समहायाई कार्मिक अपना हत्ताटाई दसम नामे आई खानिज पणायन बिंदु सम तुनाई वर्ग नुकल अपनायन बिंदु सम देकाई वर्ग नुकल बिंदु सम देकाई राइट इट बस अपियामु इलांग कोटस एक बांडनु अपना है ना देदास दाहना में केला दान पुते देदास दाहत की नहीं देदास दाहना में केला दान एक इसलम रोद देखा अक्तिर ना लोकुर रोदे पड़ी रोदे के रोद देखा अक्तिर ना में राउंड देखा लोकुर राउ मटे के लिए कुशिकार में के कल्याण ना विश्व ऐसे समहाय के ला रूडली हुआ संख्या मदामाई खानिजा हावे ना दिया ना बिंदु असम पहाय के ला කාර්මික ලියන්නේ 78.9යි කියලා. හරි ඔමයි ඒක හැදෙන්නේ ආ. ඔය 0.5යි කියලා ලිව්වේ ඇයි දන්නවද? ඛනිජ හා වෙනත් කියන දෙකමනේ තියෙන. ඒතර ඛනිජ 0.3යි වෙනත් 0.2යි එකතු කරාම 0.5යි. ඊට පස්සේ කාර්මික එක වෙනම ඇදලා පෙන්ලා තියෙන රෙදිපිලි ඇඟලු ලියන්නේ 46.9යි. ප්‍රවාහන උපකරණ 1.2යි. සම්බාණ්ඩ 0.9යි යන්ත්‍රෝපකරණ 3.3යි රබර් නිෂ්පාදන 7.9යි දියමන්ති හා ස්වර්ණාභරණ 2.6යි ආහාර හා දුම්කල 3.7යි खनीतेल निष्पादन 4.7යි पेनत निष्पादन 8.7යි හරිද ඊට පස්සේ නමිනු පිටෝට ගිහිල්ලා ලංකාවෙන් අපනයනය කරන බාණ්ඩ වලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගන්න රටවල් තුන අනුපිළිවෙලින් අහනවා එතන පුතාලා වරහන් ඇතුළු ලියන්න අපනයන වෙළඳ දිශාව කියලා එකට කියන්නේ අපනයන වෙළඳ දිශාව ලංකාවේ වැඩිපුරම ඒ ගන්න බාණ්ඩ ගන්න රටවල් තමයි අපනයන වෙළඳ දිශාව කියලා කියන්නේ අපනයන වෙළඳ දිශාව. මෙයන ඇමරිකා එක්සත් ජනපදයේ ඒක තමයි වැඩිම ගන්න. ඒ වගේම ඉන්දියාව දෙවන රට ඉන්දියාව ළඟම තියෙන රට. ඒකනේ ඉන්දියාවට ඇමරිකාවට තමයි අපි වැඩිපුරම බයි චීනටයි. තුන්වෙනියට එක්සත් රාජධානී යුකේ රයිට්
ඊට පස්සේ ආනවා පහත භාණ්ඩ ප්‍රධාන වශයෙන් මිලදී ගන්න රටවල් දෙක බැගින් නම් කරන්න. රෙදිපිලි ඇඟලුම් ගන්නවා ඇමරිකාව කැනඩාව. තේ ගන්නවා රුසියාව එක්සත් රාජධානිය. රුසියාව එක්සත් රාජධානිය. රබර් ගන්නවා චීනය. पाकिस्तान राइट लंका वे समस्त अपनायन संधा विशाल में गैनुं करु का उदय अमेरिका एक साथ जाना पाते इवागे में लंका वे देवनी पश्चाहनो लंका अपनायन संगुति वैडी में आदाय में गलायन गाना अवरोहन अपिले मुका दा अवरोहन आई क्या नपुते वैडी में के इंदल आडू में कट गेने के वैडी में के इंदल आडू में कट अरे वैडी में के इंदल आडू में कट वैडी में के वैने मुकाद කාර්මික ඊළඟට කෘෂිකාර්මික කණිද එක උත්තරේ ලංකාව අපනයන කරන ප්‍රධාන භාණ්ඩ හාසේව නම් කරා අපි ලියමු ප්‍රධාන භාණ්ඩ හාසේව රෙදිපිලි ඇඟලුම් ඒක තමයි ප්‍රධානම අපනයනේ වෙන්නේ රෙදිපිලි ඇඟලුම් ඒ වගේම තේ තේ रबर निष्पादन खनिज तेल आश्रित निष्पादन दियमंतिहा स्वर्णाभरण दियमंतिहा स्वर्णाभरण अपने करना सेवा की पहले तुरतुरुताक्षणीय तुरतुरताक्षणीय इलांगड़ प्रवाहनीय सपयुम सेवा प्रवाहनीय सपयुम सेवा इवागे आयुर्वेद वैद्य सेवा आयुर्वेद वैद्य सेवा इदिकिरीम सेवा इदिकिरीम सेवा अध्यापन अध्यापन राइट उन्होंने तमाय लंकावें अभी आवन सेवा वन बेनी इट पास क्वेश्चन अहनो विदेश वेलदाम निर्तवीमट अपेक्षा कर व्यापार के मूलिक वशन लियापद तो आयतन तुराकरा अरेद विदेश वेलदाम निर्तवीमट अपेक्षा कर व्यापार के मूलिक वशन लियापंचवी तो आयतन तुराकरा दी सामान्य पिटाटी बांडिया टैक्स गिवाण हरि එතකොට ඒකට අදාළව අපි රේගු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට ආදායම් බද්ද වැට් වගේ දේවල් ගන්නකොට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒ වගේම අපි සමාට අවසර ගන්න ඕනේ මේ ආනයන අපනයන කටයුතු වලට. ඒකට ආනයන අපනයන පාලකවරයාගෙන් තමයි අවසර ගන්න. ඒකට ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ ඉන්නවා. ඊට අමතරව අපනයන කටයුත්තක් කරනවා නම් අපනයන සංවාදන මණ්ඩලය කියලා ආයතනයක් තියෙනවා. ඒ ආයතන තුල රෙජිස්ටර් වෙන්නත් ඕනේ. මෙහෙම ලියන්න. ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව आनयन अपनयन पालन दिपार्तमेंतु आनयन अपनयन पालन दिपार्तमेंतु इट पास्से तव रेगु दिपार्तमेंतु रेगु दिपार्तमेंतु देशीय आदायम दिपार्तमेंतु देशीय आदायम दिपार्तमेंतु इवागे मा अपनायन संवर्धन मंडले अपनायन संवर्धन मंडले
right. දැන්තමයි පුතේ අතර මේ පාඩමේදී ව්‍යාපාර අධ්‍යයනයේ නැත්නම් අනාගත ව්‍යාපාරිකයෙකුට ගොඩක් වැදගත් වෙන කාරණාවන් පිළිබඳව සාකච්ඡා කරන්න. දැන් අපි කවදාරි දවසක අපේ බලාපොරොත්තු ව්‍යාපාරයක් කරන එකනේ. ඒ අපිට එහෙම බලාපොරොත්තුවක් තියෙනවා නම් ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඇත්තරම අපේ රටේ අපේ බාණ්ඩ අපේ රටේ විකුණනවට වඩා විදේශ රටක විකිණීමේ විශාල ප්‍රතිලාභයක් තියෙනවා. අපි ආ පළවෙනි දවස් සාකච්ඡා කළා නේ විදේශ වෙළඳපොළට ප්‍රවේශ වීමේදී ව්‍යාපාරිකයෙක්ට ලැබෙන ප්‍රතිලාභ දිනුන. එකක් තමන්ගේ බාණ්ඩට වැඩිපුර මිලක් ගන්න පුළුවන්. ජාත්‍යන්තර කීර්තිනාමය වර්ධනය කරන්න පුළුවන්. විදේශ විනිමය වාසි ගන්න පුළුවන්. වෙළඳපොළ මේ දැනුම වගේ දේවල් ගන්න පුළුවන් පිටරටවල ගිහිල්ලා. ඉතින් එතකොට අපි දැනගන්න ඕන අපි හදන දැන් ලංකාවේ තමයි හිතන්න බැරි බාණ්ඩ පිටරට තැඹිලි වතුර පිටරට යවනෝ. වරකමදුරු පිටරට යවනෝ. කොස්සට පිටරට යවනෝ. पोलकाटु अंगुरु पोलकाटु पोलकाटु वाली अंगुरु हादल अंगुरु टीका पिटाटे आवनो अर्थ देना कोई लिया लिपि अंगुरु टीका कुडुकल्ला दात्मादीन पिटाटे आवनो इति एवागे इल्लुमक तीनो कुरुम पोल्वातुर कोकोनट में बोटा कियने के एवा पोल्वातुर वेने में आवनो बुलत्ते आवनो पिटाटे सुद्धांट में विटकान ने में गानो एसेंस वागे देवल गानो वर्णक सुगंध रसकारक एवागे देवल गानो एवागे में मिनसु इतान नती बांड पिटरटे आवनो अभी इतान नती बांड पिटरटे आवनो इतकोट दैंगी तो अभी पड़ी सिद्धियामको दैंगीट ओण अट अभी बांड या मनोहरी हदनवा तो लंका विनो व्यापारी के लंका विनो या नम जयसूरी मे नम हालांकि जयसूरी या हदन कितान बोल या हदन रबर वाली बोल हदन रबर बोल अरे याट उन्न मे आगे रबर बोल पिटरटे आवागण तम याट उमनावती पिटाटकड़े आवागान कोहमद पिटाटकड़े आवागान मे आवेल जयसूर्य अपनायन कर जयसूर्य अपनायन कर मे आगे बोल पिटाटकड़े आवा कौर बयाकिन संबंध कर गणुंकार संबंध कर कोहमद विभाग ध्यान अपनायन कर व्यक्त कोहमद गणुंकर संबंध गणुंकर संबंध पूरा मार्ग मनो अदेन प्रधान मार्ग था अंतर्जाल मेयाट पुलवा मेया मेयागे निष्पादन के विस्तर अंतर्जाले पलकरण पुलवा ये अंतर्जाले के अंतर्जाले वेपिटुआ आशय पलकर हम एक इंट्रेस्टिंग है एक इल्लुमक देना प्रधान मार्ग था अंतर्जाले मैं पुताल ईडीबी के लिए आयतने तीन ईडीबी के लिए लंका आयतने एक्सपोर्ट डेवलपमेंट बोर्ड ने तापिक अपनायन संवर्धन मंडली अपनायन संवर्धन मंडली तीन विडम वेबडविया ඒ වෙබ් අඩවියේ මෙහාට පුළුවන් රෙජිස්ටර් වෙන්න අපනයනය කරන්න බලාපොරොත්තු වෙන ව්‍යාපාරිකයෙක් විදියට. ඒතර යම්කිසි පුද්ගලෙක් එයාට බෝල ඕන වෙලා එයා අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙබ් එකට ගිහිල්ලා බැලුවොත් එහෙම මේ බෝල සැපවුම්කා කරුවන්ගේ ලිස්ට් එකේ ජයසූරිය ඉන්නවා. එහෙම ඉල්ලුමක් හැදෙන්නත් පුළුවන්. නැත්තම් එක එක රටවල් ලංකාවේ තානාපතිලා ඉන්නවනේ ඒ තානාපති කාර්යාලයෙන් දැනුවත් කරන්න පුළුවන් මං ගාව මේ වගේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා කියලා. තානාපති හම්බ වෙලා බෝලයක් දෙකක් නිකන් දීලා නේද? එහෙම කල්ලිවෙලා පුළුවන් එහෙම සෙට් කරගන්න පුළුවන් වෙනත් අපනයන කරුවන්ගේ යාළුවන්ගෙන් අහලා කවුරු හරි නැද්ද මචං කැමති කෙනෙක් නැද්ද පරණ නාකි මේ සුද්ධියක් වුණා කමන්නේ මේ බෝල ටිකක් හොයා ගන්න ඕනේ කියලා සෙට් කරගෙන එහෙම යවන්නත් පුළුවන් හරි ඒ වගේ එකේ ක්‍රම සහ විදි තියෙනවා හරි නැත්තම් හොඳම ක්‍රමයක් තමයි වෙළඳ සල්පිල් වලට සම්බන්ධ වෙනවා දැන් ලංකාවේ තියෙන වෙළඳ සල්පිලක් එක්ස්පෝ කියලා දැන් කාලෙකින් දැන් නම් තිබුණේ නැහැ कोरोना ने सा एक्सपो के लिए मे एक्सपोर्टर्स एक श्रीलंका अपन करूँ एक तो संगमे के मतलब अपन करूँ संगमे गेला बी एम ई सी एच का पुलियट अरगनी अलवे कुटे वाले तम तमंगे बांड प्रदर्शनी कर जयसूर टुलवा तमंगे बांड इधर प्रदर्शनी करा तर आयता इंडिया व्यापारी कि इंडिया व्यापारी कपिल अरे कपिल मे आता मैं आनाने करो मे आवश्यक मे इंडिया විකුරන්න ගිනියන්න බෝල මේ ලංකාවේ එක්ස්පෝ ප්‍රදර්ශනට ඇවිල්ලා අලෙවි කුට වෙලා ඇවිදගෙන යනකොට ජයසූරියක බෝල දැකලා ඒ බෝල වල තියෙන අමුතුම ක්වලිටියක් තියෙන. එයාගේ වයිෆ් කියනවා අමුතුම දිස්නයක් තියෙනව නේද? අමුතුම සොෆ්ට් ගතියක් තියෙනව නේද? මාර ටෙන්ෂන් එකක් නේද මේ බෝල වල තියෙන්නේ. I like those balls කියලා ඉවරලා එයා කියනවා මම කැමති මේ බෝල වලට අපි මේව අරන් ගිහින් විකුණමු කියලා. ඉතින් ජයසූරිය සාම්පල් දෙනවා මේගොල්ලන්ට මේගොල්ලෝ සාම්පල් ටික අරගෙන පිටරට යනවා හොඳට අහගෙන ඉන්න ඕන පුතේ හරිද නැත්තම් මේක බැරි වෙනවා මේව කටපාඩම් කරලා මේ ගොඩ දාගන්න බෑ විභාගෙදි මේවට නොලෙජ් එක තමයි අවශ්‍ය වෙන්නේ එතකොට
මේ කපිල් පිටරට ගිහිල්ලා ඉස්සල්ලාම මේ ඩොකියුමන්ට් සෙට් එකක් දෙන මේ ඩොකියුමන්ට් සෙට් එක තමයි මේ පාඩේ අමාරු මිල විමසුමක් එවනවා මිල විමසුමක් එවනවා අපි කියන ප්‍රයිස් කොටේෂන් එකක් එවන දැන් ජයසූරිගා එක එක බෝල තියෙනවනේ ඒ බෝල වල ප්‍රයිස් මෙයා අහනවා ලොකු බෝල පොඩි බෝල තියෙනවා එක එක පාට බෝල තියෙනවා දුඹුරු ලොකු එකක ගාන කීයද පොඩි එකක ගාන කීයද කළු පොඩි එකක ගාන කීයද කළු ලොකු එකක ගාන කීයද හරිද රතු ලොකු එකක ගාන කීයද රතු පොඩි එකක ගාන කීයද දුඹුරු සුදු පාට පුල්ලි වැටිලා තියෙන බෝල එක පොඩි බෝල එක පාට කීයද ලොකු බෝල එක පාට කීයද දුඹුරු එකේ කළු පාට ලප තියෙන බෝල එක පාට කීයද මේ මේ ගාන කීයද කියලා එහෙම අහනවා ඒ කොටේෂන් එකක් එවනවා පළවෙනිම දේ මේ ඩොකියුමන්ට්ස් මතක තියාගන්නකොට මේ ඩොකියුමන්ට්ස් එවන්නේ මොනවටද කවුරු කාටද එවන්නේ මිල අහලා එවන්නේ කවුද ආනයන කරුවසෙන් අපනයන කරුවට මිල කියුම මිලි විමසුම ඒකට උත්තරයක් විදියට මේ ජයසූරි යවනවා මිල කියුම එක එක භාණ්ඩවල මිල ගණන් සඳහන් කරලා මිල කියුමක් යවනවා යවුවා මේ මිල පිළිබඳව මේ කපිල් සන්තෝෂ නම් තව ඒගොල්ලෝ බාගේනින් කරනවා ටෙලිෆෝන් එකෙන් කතා කරලා මේ මේ ප්‍රයිස් ඇඩ්ජස්ට්මන්ට්ස් කරගන්නවා කරලා මෙයා එවනවා ඇනෝම මේ බෝල මට මෙන්න මේ මේ කළු බෝල වලින් 10000යි දුඹුරු පාට බෝල වලට තමයි වැඩි මිල්ලුමත් තියෙන ඒවා ලක්ෂ 10යි සුදු පාට බෝල 5000යි වැඩි ඉල්ලන්නේ ඉතින් ඒ වගේ රතු පාට බෝල 2000යි ඒ වගේ බෝල වලට ඇනෝම දානවා ඒ ඇනෝමට කියන පුතා ඉන්ඩෙන්ටුව කියලා කියනවා ඉන්ඩෙන්ටුව දරුවනේ ඉන්ඩෙන්ටු වර්ග දෙකක් තුන එකක් තමයි විවෘත ඉන්ඩෙන්ටුව තියෙනවා අනිත් එක තමයි ආවෘත ඉන්ඩෙන්ටුව තියෙනවා මොකද මේ දෙකේ වෙනස ඉන්ඩෙන්ටුවක් කියලා කියන්නේ ආනයන කරු විසින් අපනයන කරුට එවන ඇනෝම බාණ්ඩ ඇනෝම් කරමින් එවන ලීවිල් තමයි ඉන්ඩෙන්ටුව කියලා කියන්නේ ඒකේ විවෘත ඉන්ඩෙන්ටුවක් කියලා කියන්නේ විවෘතයි කියන්නේ ජයසූරියට කපිල් කියනවා මට ඕනේ දුඹුරු පාට බෝල ඒව ඕන සයිස් එකකින් ගෙවන්න නැත්තම් මට ඕනේ බෝල ලක්ෂයක් ඒව ඕන පාටවල වලින් වට ඕන පාටවල වලින් ගෙවන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ බාණ්ඩ තෝරායීමේ නිදහස දෙනවා නම් අපනයන කරුට ඒක විවෘත ඉන්ඩෙන්ටුවක් හැබැයි ආනයන කරු එහෙම නිදහසක් දෙන්නේ නැත්තම් මේ රතු බෝල මෙච්චරයි සුදු බෝල මෙච්චරයි ඒවා මේ සයිස් එකේ මේ විදියට පැක් කරලා එවන්න කියලා කියනවා නම් ඒක අවුරුත ඉන්ඩෙන්ටුවක් ඒ කියන්නේ බාණ්ඩ තෝරායීමේ නිදහස අපනයන කරුට නැහැ ඊට පස්සේ අපනයන කරු මොකද කරන්නේ දැන් මේ ඕඩර් යාවා කියලා බෑනේ මේකට මේ සල්ලි එහෙම ලැබෙන්නත් දෙපැයි නේ සල්ලි ලැබෙන්නත් ඕනේ සල්ලි ලැබෙනවා කියන එක තහවුරුවක් නැත්තම් ඉතින් නේ දැන් අපි කඩේකට ගිහිල්ලා කියනවා අපිට අපි කියනවා මේ මුදලාලි T 56ක් දාන්න T 56ක් කියලා කියන්නේ වෙඩි තියෙන තුවක්කුවක් නෙමෙයි කිරිතේ 56ක් දාන්න කියලා T 56ක් දාන්න ඉවහා මුදලාලි දඩබඩ කරලා තේ ටික හදනවද නෑ 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 අපි බොරු කියලා අපිට පුළුවන් මේක ඕඩර් එකේ දාලා බස් එකේ නේකල ගෙදර යන්න පුළුවන් කාටද කඩේකට ගිහිල්ලා ෆ්‍රයිඩ් රයිස් 10ක් දාන්න කියලා බස් එකේ නේකල ගෙදර යනවා අර මනුස්සයා එපා වෙනකන් අර මේ 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 හාල්ලට සීලිමේ රැඳෙනකම්ම මේක උඩ දානවා මෙහෙම කරලා හරිද එහෙම බෑනේ ඉතින් එතකොට ඇඩ්වාන්ස් එකක් ඕනේ සල්ලි ලැබෙන බව තහවුරු කරගන්න ඕනේ ඒක නිසා මේ ආනයන කරුගේ බැංකුව අපනයන කරුගේ බැංකුවට ලියුමක් එවනවා මොකක්ද ඒ ලියුමට කියන්නේ ණයවර ලිපිය කියලායි කියන්නේ ණයවර ලිපිය ණයවර ලිපියට අපි ඉංග්‍රීසියෙන් කියනවා LC කියලා කියනවා පුතේ LC මේක එකපාරක් විභාගය දැව්වා LC කියලා කියන්නේ මොකක්ද ඒක ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් කියන එක මොකද ඒකෙන් අදහස් වෙන්නේ ආනයන කරුගේ බැංකුවක් කපිල්ගේ බැංකුවක් තියෙනනේ බැංකුවෙන් ජයසූරිගේ බැංකුවට තමයි ලියුම එන්නේ බැංකුවක් මේකට කතා කරන්නේ කපිල්ගේ අපි තෝම ඉන්දියන් බැංකුව කපිල්ගේ ඉන්දියන් බැංකුව ජයසූරිගේ ලංකා බැංකුවට එවනවා LC එක ඒකේ තේරුම තමයි LC එක ආවා කියලා කියන්නේ වැඩේ හරි LC එකේ තේරුම තමයි ඉන්දියන් බැංකුව කියනවා ලංකා බැංකුවට බය නැතුව ඕගොල්ලන්ගේ එක්කනට කියන්නේ බාණ්ඩට ගෙවන්න කියලා අපේ ගනුදෙනු කරට කපිල්ද කපිල් වෙනුවෙන් අපි සල්ලි ගෙවනවා ඒ කියන්නේ ආනයනයට අදාළ මුදල් ගෙවන බවට තහවුරු වෙමින් ආනයනයට දාල මුදල් ගෙවන බවට තහවුරු වෙමින් ආනයන කරුගේ බැංකුව විසින් අපනයන කරුගේ බැංකුවට යන ලියවිල්ල තමයි ණයවර ලිපිය කියලා කියන්නේ. ඒ ණයවර ලිපිය ආවහම ලංකා බැංකුවට ඒකේ සල්ලි ටික මෙයා රිලීස් කරන්නේ නැහැ. ඒකේ සල්ලි ටික මෙයා රිලීස් කරන්නේ නැහැ. හරිද? ඒ ණයවර ලිපිය ආවහම නා ඉසලම කියනවා ඉසලම දෙනවා ණයවර ලිපි කාසියාන්තිකය කියලා එකක් තියෙනවා. මේ කාසියාන්තික කියලක ඇඩ්වාන්ස් එකක් දෙන්න කියනවා. මේ බැංකුව උපදෙස් දීලා තින්නේ මේ ඇඩ්වාන්ස් එකක් දෙන්න කියලා. හරි? अड्वांस एक देना मे कोटी लक्ष विस्तु अड्वांस एक देना जयसूरी शू मे ओडे हरी के लिए फैक्टरी अतु बोल हदरण पटंगा बोलट हदनो बोलट असुरनो इट पास बोलट नवगत करवश्यक रक्षण आवरण उखो मार नवगत कर किमट आवश्यक मूलिक क्रियामार्ट गा
අවසර ගැනීම ඒව ඔක්කොම ටික කරනවා. මොකද ඒවා ඒවා අපිට කරගන්න පුළුවන් ඒවට නියෝජිත වෙන මෙන්න කාගෝ සර්විස් තියෙනවා. අපි බෝල ටික හදලා දුන්නාම උන් පෙට්ටි හදලා ඔක්කොම කරලා ඉවරලා පැක් කරලා ඉන්ෂුරන්ස් කරලා ඒ වැඩ ටික ඔක්කොම කාගෝ සර්විස් වලින් කරනවා. අපිට නැව නියෝජිත ආයතන ප්‍රවාහන ප්‍රවාහන පාඩමෙත් අපි සාකච්ඡා කළේ පුතේ. ඒ නැව නියෝජිත ආයතන වලින් අපිට ඒකට සහයෝගය ලබා ගන්න පුළුවන්. එතකොට අපි මේ බාන ටික ඔක්කොම මේව කරලා ඉවරලා නැවගත කරනවා. يعني එතන නැවගත කරන අපි වරායට අරන් යනවනේ බාන ටික. ජයසූරිය වරායට අරන් යනවා. වරායට අරන් යනකොට වරායෙන් අහනවා ප්‍රශ්න වගේ. මේ බාණ්ඩ කොහෙටද යවන්නේ? කාටද යවන්නේ? කොච්චර යවනවද? මොනවද මේවල තියෙන කියලා විස්තර ටික අහනවා. ඒ විස්තර ටික වැදගත් ලංකාවේ මහ බැංකු වාර්තාවේම හදනකොට ලංකාවෙන් එළියට ගිය බාණ්ඩ මොනවද කියලා දැනගන්නේම ලංකාවේ රජයට ගවර්න්මන්ට් එකට අයිතිවාසිකමක් තියෙනවා. ඒ ඩොකියුමන්ට් එකට අපි කියනවා අපනයන සතහන් කරේ කියලා. අපනයන සතහන් කරේ හදන්නේ කවුද? අපනයන කරු විසින් හදලා අපේ රේගුවට බාර දෙනවා. එයි අපනයන සතහන් කරේ හදන්නේ. යවන බාණ්ඩ පිළිබඳ විස්තර ඇතුළත් කරමින් සකස් කරන ලියවිල තමයි අපනයන සතහන් කරේ කියලා කියන්නේ. තේරෙනවද? අපනයන එකන බාණ්ඩ පිළිබඳ විස්තර ඇතුළත් කරමින් සකස් කරන ලියවිල අපනයන සතහන් කරේ. එතන ඒක හදලා වරාය ඇතුළට බාණ්ඩ අරන් ගිහිල්ලා බලු ටික නැවට දානවා. බලුටික නැවට දැම්මට පස්සේ මේ නැව් සමාගම තියෙනවා නැව් සමාගම විසින් ලබා දෙනවා බාණ්ඩ නැවට මෙන්න මෙදා බාරගත්තා බාණ්ඩ මෙන්න මේ මේ බාණ්ඩ වල මෙන්න මේ ලක්ෂණ ටික තියෙනවා බාණ්ඩ මෙන්න මෙදා නැවට බාරගත්තා බාණ්ඩ මෙන්න මේ දිනේදී ආනන කරුග වරායට ගිහින් දෙනවා කියලා සාතික වෙමින් නැව් සමාගමෙන් දෙනවා පුතා ලියවිල්ලක් ඒකට අපි කියන්නේ මොකද්ද ඒකට කියන්නේ නව් බාර පත්‍රය කියලා ඒ කියන්නේ නව් බාර පත්‍රයක ප්‍රධාන ලියවිල්ලක් නව් බාර පත්‍රය කියලා කියන්නේ හරි bills of loading කියලා තමයි කියන්නේ bills of loading හරි load කරපු බිල දැන් නව බාර පත්‍රවලක් තියෙනවා පුතේ පාරිශුද්ධ නව බාර පත්‍රය කියලා එකක් තියෙනවා දූෂණ නව බාර පත්‍රය කියලා එකක් තියෙනවා හරි පාරිශුද්ධයි කියලා කියන එකේ තේරුම තමයි දාන භාණ්ඩවල කිසිම දෝෂයක් නැහැ ඒ දාන භාණ්ඩවල කෙලිම virgin භාණ්ඩ ඒ කියන්නේ කන්‍යාවියක් වගේ කෙලිම කිසිම දෝෂයක් නැහැ හොඳම බාණ්ඩ නම් පාරිශුද්ධ නව බාර පත්‍රය. නැත්නම් නැවවක් කියන්නේ නැහැ බෝල අරන් ගියාට පස්සේ බෝල 1000ක් විතර පැලිලා බෝල අවර්ණ වෙලා පාට නැති වෙලා. හරිද? බෝල මේවල හැඩේ වෙනස් වෙලා තැලිලා වගේ. ඒතකොට නැවවක් කියන්නේ නැහැ ඒවට. ඒ නිසා එයා චෙක් කළම තමයි ඒවා ගන්නෙ. අහඹුලෙස චෙක් කරනවා. බාණ්ඩවල දෝෂ තියෙනවා නම් ඒ දෝෂ නව බාර පත්‍රයේ සඳහන් කරනවා. එවැනි නව බාර පත්‍රයකට කියනවා දූෂණ නව බාර පත්‍රයක් කියලා. ඇත්තටම දූෂණ නව බාර පත්‍රයක් අහුනොත් ඒක පොඩ්ඩක් අමාරු වැඩක්. දූෂණ නව බාර පත්‍රයක් හම්බුනොත් එහෙම මොකද දැන් මේ ડોකියුමන්ට් සෙට් එක මේ ගන්න නව බාර පත්‍රය හරිද මේ තව තව ડોකියුමන්ට් සෙට් එකක් ඉස්සල්ලාම පුතේ මේ මේ මේව යවන්න ඕනේ බඩු ටික යවන්න කලින් යවනවා මේ බඩු ටික නැවගත කරලා නැව යන අතරතුරේ මේ ડોකියුමන්ට් සෙට් එක යනවා ප්ලේන් එකෙන් ඉන්දියාවට එතකොට අතට බඩු ටික එන්න කලින් අතට බඩු ටික එන්න කලින් යන්නේ මොකද්ද ડોකියුමන්ට් සෙට් එක ඒ ගිය ડોකියුමන්ට් එක තියෙනවා නම් මේ බාණ්ඩ වල දෝෂ තියෙනවා කියලා නැවගත කරන කොටත් අනිවාර්යෙන්ම ඉතින් එතකොට බාණ්ඩ ටික ප්‍රතික්ෂේප වෙනවා නේ තමන්ගේ බැංකුවට කියනවා සල්ලි ටික රිලීස් කරන්න එපා කියලා. ඒක නිසා දූෂණ නව බාර පත්‍රයක් ලැබුණොත් ඒක ටිකක් ගැටලුවක් වෙනවා. ඒ වෙනුවට පාරිශුද්ධ නව බාර දූෂණ නව බාර පත්‍රයක් ලැබිලා තිබියදී ඒ වෙනුවට පාරිශුද්ධ නව බාර පත්‍රයක් නිකුත් කරන්න කියලා අපිට දූෂණ නව බාර පත්‍රයක් තමයි නැවෙන් දෙන්නේ. අපි නැවට කියනවා ජයසූරිය කියනවා ඔයා බය නැතුව පාරිශුද්ධ නව බාර පත්‍රයක් නිකුත් කරන්න මට බාණ්ඩ මෙහෙමයි බෝල ලක්ෂයකට බෝල 10ක් 15ක් ඉල්ලලා තියෙනවා ඒක ප්‍රශ්නයක් නැහැ මොකද අපි බෝල ලක්ෂයක් වට 1 ලක්ෂ 5000ක් විතර දාලා දෙනවා බෝල 5000ක් විතර වැඩිපුර අපි දාලා තියෙන්නේ මොකද ඩැමේජ් වුණොත් එහෙම මේගොල්ලන්ට ගන්න කියලා ඒක නිසා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ ඕගොල්ලෝ දූෂණ නව බාර පත්‍රය වුණාට පාරිශුද්ධ නව බාර පත්‍රය නිකුත් කරන්න මොනවා හරි වගකීමකට මොන දෙන්න වුණොත් නැව වෙනුවෙන් අපි ඒක දරා ගන්නවා නැවට අපි වගකීමක් දෙන්නේ කියලා ඒක රික්වෙස්ට් කරනවා අපනන කාර්යය නැවෙන් ඒකට ලියන ලියුමක් ඒකට අපි කියන්නේ මොකද හානි රක්ෂණ ලිපිය කියන ලියුමක් ලියනවා හානි රක්ෂණ ලිපිය ඒ ලියුමෙන් තමයි අපි ගිල්ලන්නේ ඊට පස්සේ ඒ ඊට අමතරව දැන් සමහර වෙලාවට ළමයි කපිල් ගොඩක් වෙලාවට කියනවා ජයසූරියට කියනවා මේ බාණ්ඩ ලංකාවේදීම හැදුවා කියලා තහවුරු කරලා අපිට එවන්න මොකද මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා ගැහුවට වැඩක් නැහැ අපි ලංකාවේ බෝල වලට තමයි කැමති ඒක මේ අපි නෝනාගේ විශේෂ ඉල්ලීමක් ඒ නිසා මේවා ලංකාවේම හැදුවා කියලා ඉවරලා මේ අපිට සාතික කරලා එවන්නේ. ඉන්නේ මේ වෙලාවට ජයසූරිය ගන්නවා ළමයි ප්‍රබෝස්ථාන සාතිකය කියලා සාතිකයක්. ප්‍රබෝස්ථාන සාතික කියලා කියන්නේ අපනයනය කරන බාණ්ඩ අපනයන කරුගේ රටේදීම හැදුව ඒවා බවට සාතික වෙමින් ඒ රට වෙළඳ මණ්ඩලයක් වාණිජ මණ්ඩලයක් හෝ ආයෝජන මණ්ඩලයක් විසින් ලබා දෙන සාතිකයක් තමයි ප්‍රබෝස්ථාන සාතිකයක් කියලා කියන්නේ.
තව මස් මස් වගේ දේවල් යවනකොට ළමයි මේ මුහුදු ආහාර වගේ දේවල් යවනකොට දීවරහ ජල සම්පත් අමාත්‍යාංශය නිකුත් කරනවා සෞඛ්‍ය සාතිකය කියලා එකක්. ඒ කියන්නේ ඉස්සෝ පොකිරිස්සෝ දැල් යවනකොට මේ මේ සත්තුන්ට ලෙඩ රෝග නැහැ සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා තමයි සෞඛ්‍ය සාතිකෙන් අන මේ 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 නිරූපණය කරන්නේ. තව කුෂිකාර්මික භාණ්ඩ යවනකොට යවනවා සනීප ආරක්ෂක සාතිකය කියලා එකක්. ඒ කියන්නේ ඔය බීජ වර්ග යවනවනේ පිටරට. එතකොට ඒවැය රෝගකාරක විස බීජ හෝ වල්පලෑටි වල බීජ අන්තර්ගත නැහැ කියන එක තමයි ඒකේ සාතික වෙන්නේ. මල් වර්ගයේ මෙවනකොට කුමි සත්තු නැහැ, බිත්තර නැහැ, කුමි බිත්තර නැහැ කියන එක තමයි ඒකේ සාතික වෙන්නේ. නැත්තම් ඒ අපේ රටේ කුමියෝ ඉපදෙන්නේ ඕස්ට්‍රේලියාවෙන්. බිත්තර ඒ මල් වල ඇතුළු තිබිලා. එහෙම වීසා නැතුව රටවල් වලට යන්න බෑ. කුමියෙක්ට උනත්. හරි අනිත් එක ඒ රටේ වෙනම කුමි පලිබෝධ මේ හානියක් පටන් ගන්න එහෙම ගියොත් එහෙම. එතකොට ඒ සනීප ආරක්ෂක සාතික, සෞඛ්‍ය සාතික, ප්‍රබෝස්ථාන සාතික එවගේම නවුබාර පත්‍ර ඒ අනාදී ඩොකියුමන්ට්ස් ඔක්කොම ඊට පස්සේ ජයසූරිය ඒ නැවට බාහනට එක දාලා ඒ ඩොකියුමන්ට් ටික ඔක්කොම ගිහිල්ලා ලංකා බැංකුවට බාර දෙනවා. ලංකා බැංකුවට බාර දුන්නට පස්සේ ලංකා බැංකුවේ ඒ ඩොකියුමන්ට් වල ඔක්කොම දේවල් ටික හරිද කියලා බලලිවල තමයි අර සල්ලි ටික අර නෑවර් ලිපියෙන් ආපු සල්ලි ටික ඊටු ටික රිලීස් කරන්නේ. ඒ සල්ලි ගත්තට පස්සේ ජයසූරියගේ පැත්ත නිදහස්. ඊට පස්සේ ඒ ඩොකියුමන්ට් සෙට් එක ලංකා බැංකුවේ මොකද කරන්නේ? ඉන්දියාවේ බැංකුවට කුරියර් කරනවා. ඒ කුරියර් ආයතනය කරා ඒක යවනවා. ප්ලේන් එකකින් යවන. ඒ ඉන්දියාවේ බැංකුවට ඩොකියුමන්ට්ස් එක හරියට ගියාට පස්සේ ඉන්දියාවේ බැංකුව ලංකා බැංකුවට සල්ලි ටික මක් කරනවද? රිලීස් කරනවා. ඒතර ලංකා බැංකුවත් නිදහස්, ජයසූරියත් නිදහස්. ඊට පස්සේ ඉන්දියාවේ බැංකුව කපිල්ට දැනුම් දෙනවා ආගේ නැවගත කිරීමට දාලා ඩොකියුමන්ට්ස් ටික ඇවිල්ලා තියෙන්නේ. බඩු මගේ එනවා ඩොකියුමන්ට්ස් කලින් ආව ඩොකියුමන්ට් රිලීස් කරගන්න කියලා. කපිල් ගිහිල්ලා බැංකුවට සල්ලි ගෙවලා. බැංකුවෙන් නේ සල්ලි දුන්නේ. බැංකුවේ රුපියල් කෝටිය නම් ඒ සල්ලි ගෙවලා ඩොකියුමන්ට්ස් ටික නිදහස් කරගෙන බලාගෙන ඉන්නවා. ඊට පස්සේ බඩු ටික යනවා ඉන්දියාවට. බරඩුගේ ඉන්දියාවට ගියාට පස්සේ ඒක ගිහිලා වරායේ ගුදමක තැම්පත් වෙනවා. ගුදම කියලා කියන්නේ පුතේ භාණ්ඩ ආනයනය කරාම ඒ ආනයනික භාණ්ඩ නිදහස් කරගන්නකම් තැම්පත් කළ තියෙන ස්ථානේ තමයි ගුදම කියලා කියන්නේ. පොඩ දෙයක් මම කියන්නේ ඒ ගුදමේ තැම්පත් වෙනවා. ඒ ගුදමේ තැම්පත් වුණාට පස්සේ ඒ බරඩුටික ගුදමේ තැම්පත් වුණාට පස්සේ වරායෙන් ළමයි ගුදම් බලපත්‍රය කියලා එකක් ඒ කියන්නේ ඒ ගුදමේ භාණ්ඩ ටික තියෙනවා කියලා ගුදම් බලපත්‍රය කියලා එකක් නිකුත් කරනවා මේ කාටද මේ කපිල් දේවුට ගුදම් බලපත්‍රය ආවා කියලා කියන්නේ අනිවාර්යෙන් බඩු ටික ඇවිල්ලා තියෙන්නේ. ඒතර අර තමන්ගේ බැංකුවෙන් ගත්ත ડોකියුමන්ට්ස් එකයි ගුදම් බලපත්‍රය ඔක්කොම අරගෙන එයා යනවා වරායට. එයා වරායට ගියාට පස්සේ වරායෙන් අහනවා කොහෙන්ද බඩු ගෙනාවේ? කාටද බඩු ගෙනාවේ? කොච්චර බඩු ගෙනාවද? ඉන්වොයිසිය නම්බරේ කීයද කියලා ඒ විස්තර ටික අහනවා. ඒ විස්තර ටික අහන්නේ ආනයන සටහන් කරේ කියලා ડોකියුමන්ට් එකකින් තමයි අහන්නේ ආනයන සටහන් කරේ. ඊට පස්සේ එයා ගාව තියෙන ડોකියුමන්ට්ස් ටික ඔක්කොම බලලා කල්ලිවල ඒකමක් කරනවද? ෆිල් කරනවා. ඒක බලලා ෆිල් කරනවා. ඉතින් ෆිල් කරලා ඊට පස්සේ ආ වරායට ගිහිල්ලා බරු ටික බලලා ටැක්ස් ගෙවලා බරු ටික නිදහස් කරගන්නවා. දැන් භාණ්ඩවල අයිති එහෙම සනාථ කරන්න අනිවාර්යෙන් යාට නවබාර පත්‍රයේ ගුදම් බල පත්‍රයේ කියන එක අතේ තියෙන්න ඕනේ. දැන් සමහර වෙලාවට බඩු කලින් එන වෙලාවල් තියෙනවා. එහෙම වෙලාවල් තියෙනවා. නේ භාණ්ඩ ටික කලින් එනවා ડોකියුමන්ට්ස් ටික නැති වෙලා. වරායෙන් ගුදම් බල පත්‍රයේ වෙලා කියනවා ඇවිල්ලා නිදහස් කරගෙන යන්න මේ බෝල මීව අරන් යනවා ගෑනු ටික අරන් යනවා මිනිස්සු අරන් යනවා පොඩි වුන් වෙලා අරන් යනවා අපිට පරිස්සම් කරගන්න බෑ ගුදම් ගාස්තුත් වැඩි ඇවිල්ලා නිදහස් කරගන්න කියලා. ඉතින් එයා වරායෙන් නිදහස් කරන්න ගියාට එයා ගාව ડોකියුමන්ට්ස් මොකුත් නැහැනේ. ආනන සරහන් කරේ හදන්නත් එයා ගාව ડોකියුමන්ට්ස් නැහැ. ඒතර එයා වරායෙන් අවසර ඉල්ලනවා මට බඩු ටික බලන්න අවසර දෙන්න කියලා. ඒකට කියන්නේ දැකුම් බිල් පත්‍රය කියලා. කියන්නේ දැකුම් බිලක් දානවා බඩු ටික බලන්න අවසර දෙන්න. ඊට පස්සේ ඒ බඩු ටික බලලිවල එයා ડોකියුමන්ට්ස් ටික ෆිල් කරනවා. ෆිල් කරලා වරායට දීලා ඇතුළට යනවා. ඇතුළට ගිහිල්ලා බඩු ටික නිදහස් කරගන්නවා. බඩු ටික නිදහස් කරගන්න එයාට නවබාර පත්‍රය නැතුව බෑ. අර නැවෙන් දීපු නවබාර පත්‍රේ කොපියක් එයාට දීන්න ඕනේ. ඉතින් එතකොට එයා ආපහු නැවට කතා කරලා කියනවා මට මගේ තමයි බඩු ටික මම නිදහස් කරන්න ඕගොල්ලෝ ගාව කොපියක් ඇතිනේ කියලා එයාගේ අනන්‍යතාවය තහවුරු කරලා පස්සේ නැවෙන් එයාට අවසරයක් දෙනවා මේ නැවෙන් වරායට කියනවා එයාට බඩු ටික නිදහස් කරන්න කියලා. ඒ නැවෙන් ඒ කියන්නේ තමන්ට නවබාර පත්‍රේ නැතුව හරි නවබාර පත්‍රේ නැතුව භාණ්ඩ නිදහස් කරන්න අවසර ඉල්ලමින් තව ડોකියුමන්ට් එකක් දෙන්න ඕනේ මේ කපිල් දේව් විසින් නැවට. ඒවට කියනවා හානි රක්ෂණ සහතිකය කියලා එකක් කියනවා. හානි රක්ෂණ සහතිකය කියලා ડોකියුමන්ට් බැලුවාම තේරේ මොන ડોකියුමන්ට් එක කොයි විදියට තුන්නත් පුතා හරි මොන ડોකියුමන්ට් එක කොයි විදියට තිබුණාත් ඔයා ඒක මතක තියාගන්න ඕනේ. මෙමෙ කවුරු කාට දෙවන්නේ මොනවට දෙවන්නේ කවුරු කාටද යවන්නේ මොනවටද යවන්නේ ඔය සමස්ත ආනයන සහ අපනයන ක්‍රියාවලිය එකට කළා තමයි මම කියලා දුන්නේ. අර ඔය ડોකියුමන්ට් සෙට් ටික ඔක්කොම පොදුවේ මේ 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 දෙකටම අදාළ වෙනවා. හරිද? ඒ ඔක්කොම තමයි මම පොදුවේ කියලා දුන්නේ. හරි. එමනම් දැන් අපි බලමු මේ අපිට තියෙන නෝට් එක ලියන්න තියෙන එක.
ළමයි අපිට දැන් විදේශ වෙළඳාමේදී අපිට විදේශ වෙළඳාමේ නිරත වෙනවා නම් අපිට භාණ්ඩයක් මේ අපේ රටට ආනයනය කරනවා නම් කියන්නේ අපේ රටට භාණ්ඩයක් ගෙන්නනවා නම් අපිට ඒ ගෙන්නන්න පුළුවන් ක්‍රම තියෙනවා ප්‍රධාන වශයෙන්ම දෙකක් අපිට කෙලින්ම නිෂ්පාදකයත් එක්ක සම්බන්ධ වෙලා නිෂ්පාදකයෙන් භාණ්ඩෙ ගෙන්න ගන්න පුළුවන් ඒකට අපි කියනවා පුතා ඍජු ක්‍රමය කියලා අපිට කෙලින්ම Toyota Toyota කම්පැනි එකට කතා කරලා කාර් එකක් දාගන්න පුළුවන් මෙහෙට එතකොට ඒකට කියනවා ඍජු ක්‍රමය කියලා නැත්තම් තව තියෙනවා ළමයි ඉන්ඩෙන්ට් ක්‍රමය කියලා එකක් තියෙනවා ඉන්ඩෙන්ට් ක්‍රමය ඉන්ඩෙන්ට් ක්‍රමය කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද දන්නවද කවුරු හරි නියෝජිතයෙක්ට කියලා භාණ්ඩ අපි ගෙන්න ගන්නවා දැන් මෙහි ඉන්න ඉෂාර ට්‍රේඩර්ස් කියලා ආයතනයක් තියෙනවා අපි ඉෂාර ට්‍රේඩර්ස් එකට අනුම දීලා ඉෂාර ට්‍රේඩර්ස් එක ටෝටල් එකට අනුම දීලා භාණ්ඩ ගෙන්නනවා වඩ දෙනවා මං කියනද හරිද එතකොට එතෙන්දි නියෝජිතයෙක් පාවිච්චි කරලා තමයි භාණ්ඩ ගෙන්නන්නේ සාමාන්‍ය ඉන්ඩෙන්ට් ක්‍රමයේදී මිල කියන එක වැඩි සාමාන්‍ය රටයක් ගන්නවා නම් ලක්ෂ 100ට ඉන්ඩෙන්ට් ක්‍රමයට ගිනුත් ඒක 110ක් වෙනවා ඒ ලක්ෂ 10 මේ නියෝජිතයාගේ ලාභය හරි ඍජු ක්‍රමයට ගෙන්න ගත්තොත් අපිට මාස ගාණක් යනවා ඉන්ඩෙන් ක්‍රමයට ගිනාපු භාණ්ඩ තියෙනවා ලංකාවට ගිනාපු වාහන දෙන එකෙන් එකක් ඒ වෙලාවෙ ගිහිල්ලා සල්ලි දීලා ගත්තා හැකි මේවා මාස ගාණක් බලන් ඉන්න වෙනවා ඒ නිසා සාමාන්‍ය ජනප්‍රිය වෙලා තියෙන ඉන්ඩෙන් ක්‍රමය තමයි ජනප්‍රිය වෙලා තියෙන්නේ ඉතින් විභාගෙදී අපනයන ක්‍රියාවලිය ආනන ක්‍රියාවලිය ක්‍රියාවලියක් විදිහට මතක තියාගෙන ඉන්න ඕනේ තේරෙනවද දැන් අපනයන ක්‍රියාවලියේදී ඉස්සලම කරන්නේ එහෙම මිල විමසුමක් එනවා ඒකට අපි මිල කියුමක් යවනවා ඉන්ඩෙන්ටුව ගන්නවා බාණ්ඩ ටික හදනවා රක්ෂණය කරනවා ඇසුරුම් කරනවා රක්ෂණය කරනවා නැවගත කළ නවබාර පත්‍රය ගන්නවා නේ ඒ නවබාර පත්‍රයම අරගෙන ඊට පස්සේ අදාළ අනිකුත් ડોකියුමන්ට්ස් ටිකක් ඒ කියන්නේ අපනන්න බලපන්න මේ ප්‍රබෝස්ථාන සහතික සනීප ආරක්ෂක සහතික ප්‍රමිත සහතික ඒ ඔක්කොම ගිහිල්ලා අපේ බැංකුවට බාර දෙනවා නවබාර පත්‍රෙත් එක්ක ඊට පස්සේ මේ ණයවර ලිපියට අදාළ කරන මුදල් ටික ගන්න ඔන්න ඔය පියවර ටික අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ ඔය විභාගෙදී අහනවා හරි එමනම් අපි යමු නෝට් එකට බලන්න නෝට් එක පිටවංක 10 අපනයන ක්‍රියාවලිය ආනයන හා අපනයන ගණඳුනු සාමාන්‍යයෙන් දෙආකාරයකට වෙනවා ආනයන සහ අපනයන ගණඳුනු සාමාන්‍යයෙන් දෙආකාරයකට සිද්ධ වෙනවා පළවෙනි එක කියන්නේ ඍජු ක්‍රමයේ කියලා පළවෙනි එක කියන්නේ ඍජු ක්‍රමයේ කියලා දෙවෙනි එක කියන්නේ ඉන්ඩෙන්ට් ක්‍රමයේ කියලා ඉන්ඩෙන්ට් ඉන්ඩෙන්ට් ක්‍රමයේ ඉන්ඩෙන්ට් ක්‍රමයේ ඍජු ක්‍රමය ඊළඟ ඉන්ඩෙන්ට් ක්‍රමය හරි ඊට පස්සේ තර තුනක් දාන්න පුතාලා අපනයනය කිරීමේදී සාමාන්‍යයෙන් පහත පියවර අනුගමනය කරුන් ලැබේ කියන එක තර තුනක් දාගන්න අපනයනය කිරීමේදී සාමාන්‍යයෙන් පහත පියවර අනුගමනය කරුන් ලැබේ right මම මේ පියවර ටික ඔයාලට කියලා දෙන්න කලින් ඒ පියවර වලට අදාළ ડોකියුමන්ට් සෙට් එක ගැන කියලා දෙනවා මොකද ඒ ડોකියුමන්ට් සෙට් එක ගැන ඉගෙන ගන්න එක ගොඩක් වැදගත් නැත්නම් ඔයාලට මේක බැරි වෙනවා පුතා ඔයා යන්න දරුවනේ පිටවංක 13ට පිටවංක 13ට යන්න හරිද පිටවංක 13ට ගිහිල්ලා ඉන්ඩෙන්ටුව කියන එක බලන්න හොඳට ඒකේ හයිලයිට් කර ගන්න ආනයන කරු විසින් භාණ්ඩ ඇනෝම් කරමින් අපනයන කරු වෙත යවන ලියවිල්ල කිනක හයිලයිට් කරන්න. කවුද යවන්නේ ආනයන කරු අපනයන කරුට යවනවා. භාණ්ඩවල තත්ත්වය, මුදල් ගෙවන ආකාරය, ඇසුරුම් කරන්නේ නැවගත කළ යුතු ආකාරය වගේ කොන්දේසියක ඇතුළේ තියෙනවා. ප්‍රධාන ඉන්ඩෙන්ටු වර්ග දෙකයි. ඒකේ පළවෙනි කියලා යන්නේ විවෘත ඉන්ඩෙන්ටුව කියලා. ප්‍රධාන ඉන්ඩෙන්ටු දෙකයි. පළවෙනි කියලා යන්නේ විවෘත ඉන්ඩෙන්ටු. විවෘත ඉන්ඩෙන්ටුවක් කියලා කියන්නේ අපනයන කරුට නිදහස දෙනවා. බාණ්ඩ තෝරලෙවන් නිදහස දෙනවා දෙවෙනි එකේ ලියන්න ආවෘත ඉන්ඩෙන්ටුව කියලා ආවෘත ඉන්ඩෙන්ටුව ආවෘත ඉන්ඩෙන්ටුවේදී අපනයන කරු නිදහසක් දෙන්නේ ආනයන කරු කියන විදිහ තමයි බාණ්ඩ යවන්න ඕන රයිට් ඊට පස්සේ අපනයන බලපත්‍රය කියන එක ලියන්න අපනයන බලපත්‍රය එම ලියන්න ඇතැම් බාණ්ඩ අපනයනය කිරීමේදී අපනයනය කිරීමේදී ඒවාට අදාළව ඒවාට අදාළව
අපනයන කරූකු වශයෙන් අපනයන කරූකු වශයෙන් ලියාපදිංචි කරමින් ලියාපදිංචි කරමින් ආනයන අපනයන පාලකවරයා විසින් ආනයන අපනයන පාලකවරයා විසින් නිකුත් කරනු ලබන ලියවිල්ලයි නිකුත් කරනු ලබන ලියවිල්ලයි ලියවිල්ලයි මෙම බලපත්‍රයට අමතරව මෙම බලපත්‍රයට අමතරව විවිධ භාණ්ඩ සඳහා පිටුව ඇති බලාධිකාර වලින්ද විවිධ භාණ්ඩ සඳහා පිටුව ඇති බලාධිකාර වලින්ද බලපත්‍ර ලබාගත යුතුය බලපත්‍ර ලබාගත යුතුය right දැන් උදාහරණයක් මණිකා සර්ණාභරණ යවනවනම් අපනයන බලපත්‍රය තියෙන්න ඕන අපනයන බලපත්‍රයට අමතරව මණිකා ස්වර්ණාභරණ අධිකාරියනොත් බලපත්‍රයක් තියෙන්න ඕන. ඒ බාණ්ඩවලට දාලා බලාධිකාර තියනවා. දැන් තේ යවනවා නම් තේ මණ්ඩලේ. හරි. ඊට පස්සේ මේ වෙනත් ඛනිජ වර්ග වගේ දේවල් යවනවා නම් භූවිද්‍යා පතල්හා කැණීම් කාර්යාංශය. ඒ වගේ එක එක තියෙනවා කුතිය බලාධිකාර. ඒ බලාධිකාර දැන් මාළු වගේ දේවල් යවනවා නම් දීවර මේ අමාත්‍යාංශය. ඒ වගේ තියෙනවා ආයතන. ඒ ආයතනවලත් රීෂ වෙන්න ඕන. හරි. අපිට හිතුවමනාපේතර බඩු යවන්න බෑ. එහෙම යවන්න පුළුවන් බඩු තියෙනවා. නමුත් මේ 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 පිටරට යවන බාණ්ඩ එහෙම යවන්න බෑ. එතන හිතන විදිහට. තානාපතින් නොයිසී කියන එකට යන තාන දැන් මෙහෙමනේ තානාපතින් නොයිසී කියලා කියන්නේ මේ වගේ දෙයක්. දැන් කපිල් දේව් ළමයි ඉන්දියාවෙ ඉන්න කපිල් දේව් අපෙන් අහනවානේ මේ බාණ්ඩවල මිල ගණන් කීයද කියලා. ඒතර අපි දැන් මිලක් කියනකොට මිල කියන එක එක විදි තියෙනවනේ. දැන් ඔය සමහර ටෙලිෆෝන් නෙට්වර්ක් වලින් මිල කියන්නේ. සමහර ටෙලිෆෝන් නෙට්වර්ක් කියන්නේ මේ D2 D2D කියන්නේ ඩයලොග් ටු ඩයලොග් වගේ D2D රුපියලයි කියලා මෙහෙම තරුවක් දානවා. ඊටසේ තරුව දානවා එක්ස්ක්ලූසිව් ටැක්ස් කියලා දානවා. ඒ කියන්නේ ටැක්ස් නැතුව කියලා දානවා. ටැක්ස් ටැක්සුත් එක්ක 1.95ක් විතර කැපෙනවා. 95ම ටැක්ස්. මේ ගණන් කියන්නේ මෙයා ටැක්ස් නැතුව. දැන් අපි දැන් ගණන් කියනවා රබර් බෝලයක් ඩොලර් 2යි කියලා ගණන් කියලා තරුවක් දාලා තියනවා එක්ස්ක්ලූසිව් ටැක්ස් කියලා. ඒ කියන්නේ ටැක්ස් නැතුව කියලා. ටැක්ස් අපි ගහනවා වැට් එක ගහනවා NBT ටැක්ස් එක ගහනවා ESC ටැක්ස් එක ගහනවා එන්වයරන්මන්ටල් ලෙවි එක ගහනවා ඒ වගේ රටේ නැති ටැක්ස් ටිකක් ගහනවා අපි. ගහලා අන්තිමට බාණ්ඩේ ඊට පස්සේ තව පැටවීමේ කුලි බෑමේ කුලි නැව් ගාස්සු ඒවත් එක බෝලයක් ඩොලර් 8ක් වෙලා. දැන් බෝලේ කොස්ට් එක ඩොලර් 2යි. හැබැයි විකිනෝ ඩොලර් 8ක් වෙලා. ඒතකොට ඩොලර් 6ක්ම මේකට ප්ලස් වෙලා මේ තව වියදම්. දැන් ඒතකොට කපිල් දේවට සැකයක් තියෙනවා නම් පුතා මේ මිල ගණන් මේ ගහන ටැක්ස් මේ පැටවීමේ ගාස්සු නැව් ගාස්සු හරිද කියලා එයාට සැකයක් තියෙන්න පුළුවන් නේ. එතකොට එයා කියනවා අපේ ඉන්වොයිස් එක කියලා කියන්නේ අපේ අපේ බාණ්ඩ ඒ කියන්නේ අපි ඉන්වොයිස් එකක් කියලා කියන්නේ අපේ බාණ්ඩ වලට ලැබිය යුතු මුදල සඳහන් කරමින් අපි යවන ලියවිල්ල. දැන් මේකේ තියෙනවා දැන් මෙහෙම දාලා තියෙනවානේ මේ ඉන්වොයිස් එකේ දාලා තියෙනවානේ මේ ක්වොන්ටිටි එක දාලා තියෙනවා රේට් එක දාලා තියෙනවා ප්‍රයිස් එක දාලා තියෙනවා. හරිද? අපි තමු රෙඩ් බෝල් කියලා දාලා දෙනවා ක්වොන්ටිටි එක 10000යි රේට් එක 25යි රුපියල් 25යි නම් එහෙම amount එක දාලා තියෙනවා. ඊට පස්සේ tax එක යටින් ඔක්කොම tax එක පැටවීමේ ගාස්තු ඒ ටික total එකට එකහොගලා තියෙනවා. එයා කියනවා තානාපති කෙනෙක් ලවා. ඒ කියන්නේ දැන් එයා ඉන්දියාවේනේ. මේ කපිල් දේව් කෙනෙක් කියන ඉන්දියාවේනේ. ලංකාවේ ඉන්නව ඉන්දියානු තානාපති කෙනෙක්. එයා කියනවා මේ invoice එක අරන් ගිහලා ඉන්දියානු තානාපති කාර්යාලයට මේ මිල ගණන් වල සත්‍යතාවය තහවුරු කරලා සීල් එකක් ගහගෙන ඉන්න කියලා. ඒ සීල් එක ඒ කියන්නේ සීල් එක ගහනකොට
ඉන්දියාවේ ඉන්න මේ තානාපතිවරයා මේ මිලකණන් වල නිරවද්‍යතාවය චෙක් කරලා බලනවා මේ ඇත්තද බොරුද කියලා. එතකොට කපිල් දේවට සැකයක් නැහැ. මෙහි ඉන්න තානාපතිවරයාගේ කාර්යාලයෙන් මේ මිලකණන් සාතික් කළා කියලා කියන්නේ මේ මිලකණන් ඇත්ත. අන්න ඒක තමයි තානාපති ඉන්නෝයිසේ කියලා කියන්නේ. බලන්න අපනයනය කරන බාණ්ඩවල මිලෙහි නිරවද්‍යතාවය සඳහන් කරමින් අපනයනකරුගේ සිටින අපනයනකරුගේ රටේ සිටින ආනයනකරුගේ රටේ තානාපති. අපනයනකරුගේ රටේ සිටින ආනයනකරුගේ රටේ තානාපති හෝ බලයලත් නිලධාරියෙක් විසින් නිකුත් කරන ඉන්නෝයිසියයි. මේ වගේ ඉන්නෝයිසිය හැම රටකම ඉල්ලන්නේ නැහැ. සමහර රටවල ඉතින් ඉල්ලනවා. හරි. රයිට් ප්‍රබෝසාන සහතිකයේ මුල්තැන් සහතිකයේ හරිම වැදගත්. බාණ්ඩ අපනයනකරුගේ රටේදීම නිපදූ වේවා බවට සහතික වෙමින් එරට වෙළඳ මණ්ඩලයක් හෝ වෙනත් බලධාරී ආයතනයක් නිකුත් කරන ලියවිල්ල තමයි ප්‍රබෝසාන සහතිකේ නැත්නම් මුල්තැන් සහතිකේ කියලා කියන්නේ හයිලයිට් කරගන්න. මේක මාර වැදගත්. මොකද දැන් ඉන්දියාව අපිට දීලා තියෙනවනේ ලංකාවේ බාණ්ඩ වලට දීලා තියෙනවනම් බදු සහනයක් කපිල් දේව ඔප්පු කරන්න ඕනේ මේ බෝල ගෙනාවේ ලංකාවෙන් කියලා. ඒතකොට ලංකාවෙන් කියලා ඔප්පු කරාම තමයි යට ඒ බදු සහනය ගන්න පුළුවන් වෙන්නේ. ලංකාවෙන් කියලා ඔප්පු කරන්න බෝල බිම ගහලා බෑනේ මේ බලන්න මාර හයියයි මේ බෝල පැලෙන්නේ ලංකාවේ මම ලංකාවේ කට්ටිය තමයි මේ වගේ බෝල හදන්නේ එහෙම ඔප්පු කරන්න බෑනේ එතකොට අර ප්‍රබෝසාන සහතික දීලා කියනවා මේ ලංකාවේ ආයතනයක් මේක දීලා තියෙන ලංකාවේ නිපදුවා කියලා සහතික වෙනවා කියලා ඒ වගේ තීරු බදු සහන ගන්න නිපදුව රට එහෙම දැනගන්න ඒක මාර වැදගත් දැන් උදාහරණ බලන්න යුරෝපා සංගමයට අයත් රටවලට බාණ්ඩ අපනයනය කරන විට ඒවා ලංකාවේදීම නිපදුව යවාට සහතික වෙමින් අපනයන මණ්ඩලයේ ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ හෝ කර්මාන්ත මාත්‍යංශය මගින් ප්‍රවස්සාන සහතික නිකුත් කරනවා. රයිට්. ඊට පස්සේ ආන අපනයන සරහන් කරේ කියන එකට යම අපනයන සරහන් කරේ කියලා කියන්නේ බලන්න අපනයනය කරන බාණ්ඩ පිළිබඳ විස්තර ඇතුළත් කරමින් අපනයන කරු විසින් රේගුවට ඉදිරිපත් කරන ලියවිල්ල තමයි අපනයන සරහන් කරේ කියලා කියන්නේ හයිලයිට් කරගන්න. අපනයනය කරන බාණ්ඩ පිළිබඳ විස්තර ඇතුළත් කරමින් අපනයන කරු විසින් තමන්ගේ රේකුඩ ඉදිරිපත් කරන ලියවිල්ල තමයි අපනයන සරහන් කරේ කියලා කියන්නේ. ඒකේ අරමුණ ලියන්න පුතේ අපනයන සරහන් කරේ අරමුණ ලියන්න. අපනයනය කරන බාණ්ඩ පිළිබඳ විස්තර සැපයීම. අපනයනය කරන බාණ්ඩ පිළිබඳ විස්තර සැපයීම. විස්තර සැපයීම. ඔය පූර්ව අපනයන තත්ත්ව සහතිකේම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් තමයි පුතා නිකුත් කරන්නේ. සමහර බාණ්ඩවල විතරයි ඒ කියන්නේ අපනයනය කරන බාණ්ඩවල තත්ත්වය ගුණත්වය තහවුරු කරමින් තමයි පූර්ව අපනයන තත්ත්ව සහතික නිකුත් කරන්නේ ලංකාවේ එක කජුමදවලට කජුමද පිටරට යවනකොට පූර්ව අපනයන තත්ත්ව සහතිකයක් ගන්නවා ඊට අමතරව මුහුදු ආහාරවල ඇසුරුම පැකට් එක ගැන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්දේශ කරලා දෙන ලියවිල්ල තමයි පූර්ව අපනයන සහතිකය කියලා කියන්නේ බලන්න අපනයනය කරන බාණ්ඩවල තත්ත්වය තහවුරු කරමින් ආනයන කරු වෙත නිකුත් කරන සහතිකයයි ශ්‍රී ලංකාවේ මේ සාතිකය නිකුත් කරන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනේ රයිට් සනීප ආරක්ෂක සාතිකය නිකුත් කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙන ව්‍යාධිවේදී අංශය කියලා එකක් ඒ අංශයෙන් තමයි සනීප ආරක්ෂක සාතිකය නිකුත් කරන්නේ බීජ වර්ග මල් වර්ග පිටරට යවනකොට ඒවා රෝගකාරක බීජ හෝ කෘමි සතුන්ගෙන් තොරයි කියලා එක සාතික කරන්න තමයි ඒවා නිකුත් කරන්නේ හරි ඒක පළවෙනි වාක්‍යම හයිලයිට් කරගන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මේක නිකුත් කරනවා කියන එක හයිලයිට් කරගන්න. අපනයන වීසා බලපත්‍රය කියන එක නිකුත් කරන්නේ පුතේ ලංකාවෙන් අපනයනය කරන ඇඟලුම් වලට තමයි අපනයන වීසා බලපත්‍රය කියන එක නිකුත් කරන්නේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හෝ අදාළ අමාත්‍යාංශය මගින් නිකුත් කරන සහතිකය තමයි අපනයන වීසා බලපත්‍රය කියලා කියන්නේ. සෞඛ්‍ය සහතිකය මුහුදු ආහාරවලට ධීවර හා ජල සම්පත් අමාත්‍යාංශයෙන් තමයි නිකුත් කරන්නේ හයිලයිට් කරගන්න. රයිට් වේදිකා කුයිතාංශය කියන එක අපි අපනයනය කරන බාණ්ඩ රේගුවට බාර දෙනවානේ බාර දුන්නාම රේගුවෙන් අපිට දෙනවා සහතිකයක් මේ රිසිට් එකක් මේ රිසිට් එකට තමයි වේදිකා කුයිතාංශය කියලා කියන්නේ රයිට් හරිද ඊට පස්සේ ඒකේ
यहाँ पे पालस्वन पिटोटी आने एक दिन अपनायन करूपी मूलिक वैसे लिया पंचेन आयतन की प्याकिन अपनायन संवाद अभी कल मेक सागल अपनायन संवादन मंडली रेगु दिपार्थमेंत आदाय देशीय आदाय दिपार्थमेंत इवे मार बांड बेटार बलधारी आयतन तीरों रिजिस्टर विनोनी अभी कल सागल देवनी पर्चा पात सदन बांड सद अपनायन बलपट निकुत्क प्रधान बलधारी आयतने नमकरा अपनायन बलपट निकुत्कन आयतनी हरि तेवलट लंका ते मंडली टी बोर्ड लंका ते मंडली समहर बांडवट विरा मे बांडवट दल बलपट गोनी अपनायन बलपट वितरा क्या लंका ते मंडली रबर रबर संवर्धन डिपार्टमेंट एंगलुम पेशकर्म मात्यांशी मेनिका स्वर्णाभरण जातिक मेनिका स्वर्णाभरण अधिकारी जातिक मेनिका स्वर्णाभरण अधिकारी हर एकम पुता तव अभ्यास अक्तिर तुंगिनी अभ्यास बला अपनायन वेलंदामेदी अदालवन अपनायन वेलंदामेदी अदालवन पहात संधान साहतिक लबागते तो आयतन कवरेद हरि आयतन कवरेद प्रमिति साहतिक श्रीलंका प्रमिति आयतने श्रीलंका प्रमिति आयतने पूर्व अपनयन तत्व साहति की श्रीलंका प्रमिति आयतने इट पे सनीपारक्षक साहति के दिखा कुशिकर्म दिपार्थमेंत प्रभास्थान साहति दिनवा कर्मांतमात्याशय अपनायन संवर्धन मंडली कर्मांतमात्याशय अपनायन संवर्धन मंडली राइट तत्ववार्ता गंडपुलुवंग कार्मिक ताक्षणिक आयतने इवगेम प्रमिति आयतने प्रमिति आयतने इट पास अपेटिका पहात संधान साहतिक प्रयोजन टेन अवस्था संधान करान पहात संधान साहतिक प्रयोजन के अवस्था संधान करान पूर्व अपनयन तत्व साहति की अपनयनीकरण बांडवल तत्व परीक्षा क्रीम संधा अपनयनीकरण बांडवल तत्व परीक्षा क्रीम संधा प्रभासान साहति की अपनायने करने बांड अपनायन करुगे रटे दीम निपदो उबावट अपनायने करने बांड अपनायन करुगे रटे दीम निपदो उबावट साहतिक करगे नीमट
සාතික කර ගැනීමට සනීපාරක්ෂක සාතිකය කෘෂිකාර්මික භාණ්ඩවල තත්ත්වය තහවුරු කර ගැනීමට කෘෂිකාර්මික භාණ්ඩවල තත්ත්වය තහවුරු කර ගැනීමට right hari document set ekata emputi man den iwara kale hoda mama den yanawa pituwanka 10 eta den balanna putala pituwanka 10 den putalata therei da apanayane kirimedi samanyen pahata piyawara anugamane karanawa labanawa kiyana eka thamai api karanne issalama api apanana karyayak widira ara bond walata dala baladari ayathana saha aanana apanana palana departamentu register wenawa ita passe api ganun karyayak hoya gannawa supply ekene ko adakkana jayasuri hoya gatta widi इट पास अभी अवश्यम अपने बलपट बांडोट अवश्यना अपने बलपट मरंतीगनो ये आपट मिल क्यूमेवनो अभी आट मिल सरी अभी मिल विमसुमेवनो अभी इकट मिल क्यूमाख्यावनो इटे यागे इंडेन्टू लागनो लागन अभी बांडट हदागनो हदन के मिट अवश्य हाईवेनी की बांड तटिगत निमेपते बांड नैवगत किरीम इडकड वेंकर बांड नैवगत कर नैव इडकड वेंकर एवकोमापिट दैंग नैव नीवतीट की वहां या कल देना इट पास आवाश लीविनिट का सकाश कर गो ए पूर्व अपन तत्व साहतिक सानी पारक्षक साहतिक प्रवासान साहतिक टीक हदा गण जैसे असुरुं कल रक्षण करला तीरुबादु एम सहन गण पुराण ये वो इट पास बांड टेक नवगत कल नवबार पत्रे गण इट पास नवबार पत्रे अने तीन ओकोम यवाण तीन डॉक्यूमेंट्स ओकोम आनन करोटे यवाण तीन डॉक्यूमेंट्स ओकोम अपे बैंक दी आवश्यक मुदल गण उन्नोकम अपने किरी अदाल पीवर टीक वे अरेद राइट स्पेशल नोटिया इहत कारण वर्तमान बांड नवगत किरी नियोतिन मंगी इटकर गणीम सामान्य सिरताई අවසානයේදී අපනයන කරු ඉන්නෝයිසිය රක්ෂණ සහතිකේ නවබාර පත්‍රයේ ණයවර ලිපිය අන්න පුතේ වැරද්දක් තියෙනවා. අවසානයේදී අපනයන කරු ඉන්නෝයිසිය රක්ෂණ සහතිකේ නවබාර පත්‍රයේ ණයවර ලිපිය කෙනෙක් කපන්න. ණයවර ලිපිය කෙනෙක් කපන්න. right විනිමය බිල ඇතුළු ලියවිලි ආනයන කරුගේ බැංකු වෙත යොමු ලැබේ. බැංකු වෙත මුදල් ගෙවීමෙන් මේ ලියවිලි ආනයන කරුට හේයින් එක්කෙනාට ලබා ගන්න පුළුවන්. මුදල් ගෙවීම සඳහා බහුලවම භාවිත කරන්න ණයවර ලිපිය වේ. highlight කරන්න බහුලවම භාවිත කරන්න ණයවර ලිපිය වේ. ඉන්පසු එම ලියවිලි රේගු වෙත ඉදිරිපත් කළ අදාළ බාණ්ඩ නිදහස් කර ගැනීමේ හැකියාව ආනයන කරුට ලැබේ. හරි. රේගුවෙන් බාණ්ඩ නිදහස් කර ගැනීමද රේගු නියෝජිතයෝ ලවා කරන්න පුළුවන්. හරි. ඒ සඳහා වරාය සහ ගුදම් ගාස්තු ගෙවීමට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. वाट पुता आनय आनयन क्रिया अपनयन क्रियावली तपोड लेसिकराके पीवर टीका उन्ना अड़करा अडुगरान बे अडुगरान बे ओटी के तमाय करान में हरी अपिटे यामु अपि यामु इलांगे का अपना ऐने करूटे विदेश वेलंदा पले बिली मतलब तुरतुरु सप्या करते हैं कि मार्ग मुनोवा देखेला हानो इगेन अपना ऐने करू एक ट विदेश ज्ञानुंकारे को हागने पुला मार्ग नहीं कहने वेलंदा पले बिली मतलब तुरतुरु गानो कहने ज्ञानुंकारे हो हागने पुला मार्ग लिया ना अंतर्जाले अंतर्जाले ඒ වගේම තානාපති කාර්යාලවලින්
අන්තර්ජාලය යන තානාපති කාර්යාල වෙළඳ සල්පිල් ප්‍රදර්ශන ඊට පස්සේ අපනයන සංවර්ධන මණ්ඩලය මගින් වෙළඳ සංගරා මගින් වෙළඳ සංගරා මගින් right ඊට පස්සේ ආනයන කරුවෙකුට විදේශ සැපවුම් කරුවන් පිළිබඳ කාලීන තොරතුරු ඉක්මනින් ලබාගත හැකි මාර්ගය කුමක්ද කියලා අහනවා ආනයන කරුවෙක්ට සැපවුම් කාර්යයක් පිළිබඳ يعني කපිල් දේවට Tamanට බාණ්ඩේ වන්න පුළුවන් ඉක්මනට වන්න පුළුවන් කෙනෙක් පිළිබඳ තොරතුරු ගන්න පුළුවන් මාර්ගය කුමක්ද කියලා අහනවා අන්තර්ජාලය අන්තර්ජාලය ඊට පස්සේ ආය අහනවා අපනයන කරුවන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාගත හැකි මූලාශ්‍ර දෙකක් දක්වන්න කියලා අපි බාණ්ඩ අපනයනය කරනවා නම් අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් ණය වගේ දේවල් ගන්න පුළුවන් මූලාශ්‍ර දෙකක්. එකක් තමයි වාණිජ බැංකු. ඒ වගේම අපනයන සංවර්ධන මණ්ඩලයෙන් පුළුවන් පොඩි ලෝන් එකක් ගත්ත හැකි ලියාපදිංචි වෙච්ච අයට අපනයන සංවර්ධන මණ්ඩලය වාණිජ බැංකු ඊළඟට අපනයන ණය රක්ෂණ සංස්ථාව. අපනයන ණය රක්ෂණ සංස්ථාව පුතාල රක්ෂණයේ පාඩම් පොත්ක් බැලුවොත් අපනයන ණය රක්ෂණ සංස්ථාව පිළිබඳව ඉගෙන ගන්න පුළුවන්. එහෙන් නොලබී යන අපනයන කරොන්ට නොලබී යන බොල් ණය රක්ෂණය කරන අයගොල්ලෝ අපනයන ණය රක්ෂණ සංස්ථාව. right ඊට පස්සේ ලංකාවේ අපනයන වැඩි දියුණු කරන්න රජයේ මෑත කාලේම අනුගමනය කළපු පියවර තමයි මෙතන තියෙන්නේ. එකක් ඔය අහෝසි වෙච්ච වෙළඳ ගිවිසුම වෙනුවට නව වෙළඳ ගිවිසුම ඇති කර ගන්න උත්සාහ කළා තියෙන ඔය විශේෂයෙන්ම GSP ගිවිසුම එහෙම යුරෝපා සංගමෙන් දීපු එක. එවගේම ජාත්‍යන්තර සමුළු වලට සහභාගී වෙලා ඒ සාකලාපේ තියෙන ඒ සමුළු වලට සහභාගී වෙලා ජාත්‍යන්තර සහයෝගිතාව වැඩි කර ගන්න උත්සාහ දරලා තිනෝ අපනයන ණය රක්ෂණ ක්‍රමය අඳුරලා දීලා තිනෝ අපනයන සංවර්ධන මණ්ඩලයේ පිටවලා තිනෝ එවගේම අපනයන ගම්මාන වගේ දේවල් මේ පිටවල අර අපනයන වැඩි දියුණු කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග කරන්න තිනෝ ඒ වගේම වරාය පහසුකම් මෙහෙම වර්ධනය කරලා තිනෝ විනිමේ නීති රීති ලිහිල් කරලා තිනෝ ඒ වගේ කීපයක් හතරක් විතර පුතාලා එක හයිලයිට් කර ගන්න. ඒවා ඉතින් කාලීනව වෙනස් වෙනවා. කාලීනව වෙනස් වෙනවා. ගන්න ප්‍රයමාර කාල වෙනස් වෙනවා. right ඊට පස්සේ ආපහු යන්න පිටවංක 12ට අපනයන වෙළඳාමේදී භාවිතා වන මිල කියුම් වර්ග. ඒකත් වැදගත් මාතෘකාවක් මිල කියුම් වර්ග කියන එක. පුතාලා දැන් දැන් ගණන් කියනකොට දැන් අපි අපනයන කාර්යයනේ මේ අපනයන කාර්යා අපි ඉන්දියාවේ කපිල් දේවට ගණන් කියනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් එක එක ක්‍රම තියෙනවා. මේ ඔක්කොම ක්‍රම පාවිච්චි කරලා අපි ගණන් කියන්නේ. අපි මොකක් හරි එක එක ක්‍රමයක් පාවිච්චි කරනවා එයාට ගණන් මිනුම් කියන්න බෝල් එක ගණන් කියන්නේ. දැන් අපි උදාහරණයක් විතර මේ බලන්න දැන් මම ඔයාලට කිව්වේ දැන් සමහර දුරකථන ජාල තියෙන්නේ. ඒගොල්ලෝ කියනවා D2D රුපියලයි කියලා කියනවනේ. පස්සේ කපා ගන්නකොට 1.95ක් කපා ගන්නවා. ඒගොල්ලෝ ගණන් කියන්නේ ටැක්ස් ඇතුළත්ත නෙමෙයි. ටැක්ස් ඇතුළත්ත නෙමෙයි ඒගොල්ලෝ ගණන් කියන්නේ. මේ වගේ අපිට ගණන් කියන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. මේ දැන් එයා මිල මිල කීයද කියලා අපෙන් අහනවානේ. ඒකට අපි පිළිතුරු විදිහට යවන මිල කියුම, ඒ මිල කියුම කියන්නේ මිල කියනවා. මිල කියන්න පුළුවන් එක එක ආකාර දෙන එකක් තමයි ලෝකෝ මිල කියන්න පුළුවන්. ලෝකෝ කියලා කියන්නේ ලෝකල් ප්‍රයිස් එක. අපි තමයි අපි කියනවා ලෝකල් ප්‍රයිස් එක කියනවා මෙහෙම. බෝලයක් කීයද කියලා වුණා අපි කියනවා බෝලයක් ඩොලර් 1යි. ඒ කියන්නේ බෝල් එක ගන්න රුපියල් 100යි. ඉතින් ඒතර කපිල් දේව කියන හරිම ලාභයි නේ බෝලයක් රුපියල් 100යි නම් කියලා. ඒත් අපි කියනවා හැබැයි මේ රුපියල් 100යි කියලා කියන්නේ අපි ගබඩාවෙන් නිකුත් කරන මිල විතරයි. ඉතුරු වියදම් ටික ඔයා දරා ගන්න ඕනේ. ඉතුරු වියදම් ටික ඔයා දරාගෙන ගෙවන්න ඕනේ. අපි ගන්න ඩොලර් 1යි. ඒ කියන්නේ මෙතනින් ඔයා පැටවීමේ අපි බෝලට කියලා ඉලට දානවා විතරයි. වාහනේට පටවගෙන ඒව වරායට ගෙනිල්ලා වරායෙන් බාලා නැව්ගාසු ගෙවලා තීරුගාසු ගෙවලා එහෙන් බාලා එහෙ වරාය ගාසු ගෙවලා ඔයාලා ගෙන්න ගන්න. ඒතර බෝලයක් කීයක් වේද කියලා දන්නේ අපි දෙන්නේ ඩොලර් 1යි. හරි ඒක තමයි ලෝකෝ මිල කියලා කියන්නේ. තව තියෙනවා පුතා ෆ්‍රැන්කෝ මිල කියලා එකක්. ෆ්‍රැන්කෝ මිල නැත්නම් ඒකට කියනවා රෙන්ඩු මිල කියලා. රෙන්ඩු කියලා කියන්නේ 1 2 3 4 නෙමෙයි. දෙමළ භාෂාවේ.
ඒ ෆ්‍රැන්කෝ මිල අපිට ඕන නම් කෙලින් බෝලයක් කියදී කිව්වම අපි කියනවා ඩොලර් 8යි කියලා. එතකොට එයාගේ ඇස් වලින් ඩොලර් පණිනෝ. මේ ගණන් අහන්නේ කාගෙන්? බුදුම්ම ඩොලර් 8ක් වහම එහෙන ගණන්නේ කියලා ගියා කියනවා. අපි කියනවා ඔයා ඩොලර් 8 කිව්වම කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ. අපි ගබඩාවෙන් එලියට රන් ගිහිල්ලා අපේ ගබඩාවේ ඉඳලා ඔයාගේ ගබඩාව වෙනකන් එවන්න යන ඔක්කොම වියදම් ටික අපි දරනවා. වඩ දෙනවා මං කියන්නේ. ඒ කියන්නේ අපි වාහන වලට පටවලා වරායට ගෙනිලා නැව්ගාසු ගෙවලා ගුදංගාසු ගෙවලා එහෙන් රිලීස් කරලා එහෙන් වාහන වල දාලා ඔයාගේ දෙපතුල ගාවටම බෝල ගෙනත් දෙනවා. හරි ඔයාගේ අකුල් දෙක ගාවටම බෝල ගෙනත් දෙනවා අපි. එහෙම ගෙනත් දෙනවා නම් ඒකට අපි කියනවා 2 මිල කියලා. ඉතින් 2 මිල ටිකක් වැඩි මොකද වියදම් ටික ඔක්කොම අපි දරන නිසා. තව තියෙනවා පුතා ෆ්‍රී ඔන් බෝඩ් කියලා මිලක්. හරි එකට කියනවා නැවිස මිල කියලාත් කියනවා සිංහලෙන් ෆ්‍රී ඔන් බෝඩ්. ඒ කියන්නේ නැවතෙක් සියලු වියදම් සහිත. අපි කියනවා ඩොලර් 4යි බෝලයක් නැවට වෙනකන් අපි ගාස්සු දරනවා. හරි ඒ කියන්නේ අපි බාණ්ඩ ටික අපේ ගබඩාවෙන් නිකුත් කරනවා වාහනයකට පටවනවා වරායට ගෙනියනවා ගාස්සු ගෙවනවා නැවට පටවනවා නැව් ගාස්සු ගෙවනවා. හරි නැවතෙක් සියලු වියදම් සහිතයි. හැබැයි නැවෙන් බාලා ඔයාගේ වරාය ගාස්සු ගිවාගෙන ඔයා ගින්න ගන්න ඒවා ටික ඔයා දරා ගන්න. අපි නැවිස මිල තමයි අපි දෙන්නේ ෆ්‍රී ඔන් බෝඩ්. තව තියෙනවා FOD කියලා මිලක් ෆ්‍රී ඔන් ඩෙක් කියන එක. ඒ කියන්නේ නැව් තටාකයේතෙක් නොමිලේ. ඒ කියන්නේ නැව පේන මාන්ට අරගෙන යනවා. ඒ කියන්නේ වරාය ඇතුළට අරන් යනවා නැවට පටවන්නේ. ඒ කියන්නේ මේක ඇතුළේ නැව් ගාස්සුව නැහැ. මේක අඩුයි ගණන් ඩොලර් 3යි ගන්න. අඩුයි ගන්න. නැව් ගාස්සුව නැහැ. දැන් මේක නැව් ගාස්සුව තියෙනවා. අරක නැව් ගාස්සුව නැහැ. හරි නැව් තටාකෙත් එක් නොමිලි. තව තියෙනවා CIF මිල කියලා එකක් තියෙනවා. ඒකේ තියෙනවා මිලයි රක්ෂණයයි ගැල්කුලියයි තියෙනවා. ගැල්කුලියයි තියෙනවා. හරි ඒ කියන්නේ මිල තියෙනවා, කොස්ට් එක තියෙනවා, ඉන්ෂුරන්ස් එක තියෙනවා, නැව් කුලිය තියෙනවා. හරි ඒ අතරතුර දරන වෙන අනිත් වියදම් තියෙනවා නම් ඒ වියදම් ටික නැහැ. CIF මිල කියලා කියන්නේ ඒකට. ලංකාවේ බොහොම ප්‍රසිද්ධ මිලක් තමයි මේ නැවිස මිල කියන එක තමයි ලංකාවේ බාණ්ඩ වලට ගොඩාක් වෙලාවට දාන්නේ නැවිස මිල. රයිට්. එහෙනම් දාමු ලියමු නෝට් එක. අපනයන වෙළඳාමේදී භාවිතාවන මිල කියුම් වර්ග ලෝකෝ මිල. මෙම ලියන්නේ මේ ඉතා අඩු මිලක් වන අතර මේ ඉතා අඩු මිලක් වන අතර අපනයනකරුගේ ප්‍රාදේශීය වෙළඳපලේදී අලෙවිවන මිලයි. ප්‍රාදේශීය වෙළඳපලේදී අලෙවිවන මිලයි. Right. FOB නැවතෙක් මිලා නැවිස්ස කියලාත් ඒකට කියනවා පුතේ. බාණ්ඩ තොගේ නැවට පටවන තෙක් දරන සියලු වියදම් ඇතුළත් මිල ඉරිගා ගන්න. බාණ්ඩ තොගේ නැවට පටවන තෙක් දරන සියලු වියදම් ඇතුළත් මිලයි. නැවතෙක් නොමිලේ මිල කියලා ඔකට කියන්නේ. කියන්නේ ඔය ඩොලර් 4 ගෙවුවාම නැවට වෙනකන් අපි ගිහින් දෙනවා. නොමිලේ කියන්නේ ඒකට සල්ලි ගන්නවා අපි. ඒ කියන්නේ ඒකට ඒ නැවටෙක් යන ඔක්කොම ටිකත් අතුලත්ත. ඒ කියන්නේ නොමිලේ කියන්නේ. බාණ්ඩ තොගේ නැවට පටවනතෙක් දරන සියලු වේදන් අතුලම් මිලයි. මෙයට මිල ප්‍රවාහන ගාසු වරාය ගාසු පැටවීමේ ගාසු අයිති වෙනවා. හරි. නැවට පටවනවා. නැවටත් පටවනවා. ලංකාවෙන් අපනයන කරන බාණ්ඩ වලට නැවිස ලෙස මේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මිල සහ ගැල්කුලිය CNF කියන එක මිල සහ ගැල්කුලිය කියන එකෙන් අදහස් වෙන්නේ නැව් කුලිය කියන එක පුතේ. හරි. ගැල්කුලිය කියලා කියන්නේ නැව් කුලිය කියන එක. ආනයන කරුගේ රටේ වරායතෙක් බාණ්ඩ ගෙන යාමට දාලා නැව් කුලිය ඇතුළත් කර ඇති මිලයි. ඉරිගහ ගන්න නැව් කුලිය ඇතුළත් කර ඇති මිලයි කියන එකට. මිල රක්ෂණ නැව් කුලිය කියන එකට යමු. ඒක ලියන්න මෙහෙම. බාණ්ඩේ පිරිවැය රක්ෂණ ගාස්තු නැව් ගාස්තු බාණ්ඩේ පිරිවැය රක්ෂණ ගාස්තු නැව් ගාස්තු යනාදිය ඇතුළත් මිලයි.
right. ඊට පස්සේ FOD කියන එක ඒක නැවට පටවන්නේ නැවට පැටවීමේ ගාස්තුව නැව් කුලිය නැහැ කියා. දැන් ඔතනෝයේ තියෙන ලෝකෝ FOB එක ඒ කියන්නේ ලෝකෝ මිල FOB CIF CNF එක CIF එක ඒ ඒ ඒ වලින් කියන්නේ 1 2 3 4 5 කියන ඒ ඒ මිල ගණන් වලින් පුතේ නැව්කුලිය ඇතුළත් වෙන්නේ අංක 4 විතරයි. අනිකකවත් නැව්කුලිය නැහැ. ඔය නැවතෙක් මිලයකටත් නැව්කුලිය නැහැ. ඒකට නැවට පැටවීමේ ගාස්තු විතරයි තියෙන්නේ. නැව්කුලියේ ඉඳන් ඉතුරු ටික ආනයන කාර්යය දරා ගන්න ඕනේ. නැව්කුලියක් දරන්නේ 4 නීකේ විතරයි. ඒකෙත් හැබැයි පැටවීමේ ගාස්තු ටික නැහැ. පැටවීමේ ගාස්තු ටික කවුද දරන්න ඕනේ? ආනයන කාර්යය දරන්න ඕනේ. ඒ එක එක මිල මිල කියන විදි එක එක ඒවා. ඔප්ෂන්ස් මිල ඔප්ෂන්ස් ඒ තියෙන්නේ. හරි. නැව් තටාකෙත් දෙකකේදී නැව් පේන මාට අරන් යනවා. නැව් කුලියත් නැහැ. පැටවීමේ ගාස්තුත් නැහැ. වෙන කිසිම ගාස්තුවක් නැහැ. ඉතින් ෆ්‍රැන්කෝ මිල කියලා කියන්නේ සේරෝම ටික තියෙනවා. ඒ කියන්නේ කෙලින්ම මේ පැටවීමේ ගාස්තු තියෙනවා, නැව් කුලිය තියෙනවා, රක්ෂණ ගාස්තු තියෙනවා, ඔක්කොම ටික තියෙනවා ඒක. ඒ ෆ්‍රැන්කෝ මිල දුන්නාම ආනන කරුගේ වරායෙන් බඩු ටික නිදහස් කරගෙන ඒ බඩු ටික ආනන කරුගේ ගබඩාවටම ගෙනල්ලා දෙනවා. ඇත්තටම කිසි කරදරයක් නැහැ. පොඩ්ඩක් ගණන් වැඩි වුණාට කරදරයක් නැහැ. ඒ ෆ්‍රැන්කෝ මිලේ. තේරුණා මං කියන දේ පුතේ? රයිට්. ලංකාවෙන් සාමාන්‍යයෙන් වැඩිපුරම ගහන්නේ FOB මිල නැවිස තමයි ගහන්නේ. ඒතර ඒකේ නැවතෙක් සියලු වියදම් සහිත. නැවතෙක් කියන එකේ තේරුම නැව්කුලිය නැහැ, ඉතුරු ටික තියෙනවා. නැවට පටවීම වෙනකන් තියෙනවා. නැව්කුලිය නැහැ. නැව්කුලිය මේ තියෙන්නේ මේ CIF මිලේ විතර. අනිත් ඒවා එක නැව්කුලිය නැහැ. ඒකයි ෆ්‍රැන්කෝ එකේ තියෙන නැව්කුලිය. ඒ දෙක විතරයි තියෙන්නේ. රයිට්. නැවට නොමිලේ මිලට. ඒතර නැවට නොමිලේ කියලා කියන්නේ මොකද්ද? FOB මිල. නැවට නොමිලේ මිලට අතුලත් වෙන්නේ මිල ප්‍රවාහන ගාස්තු හා පැටවීමේ ගාස්තු. මිල ප්‍රවාහන ගාස්තු හා පැටවීමේ ගාස්තු. right ඊට පස්සේ අපෙන් අහනවා ලෝකෝ මිල හා ෆ්‍රැන්කෝ මිල අතර වෙනස අහනවා මෙහෙම ලියන්න ලෝකෝ මිල යනු ආනයන අපන sorry අපනයන කරුගේ ලෝකෝ මිල යනු අපනයන කරුගේ අපනයන කරුගේ ගබඩාවෙන් නිකුත් කරන මිලයි ගබඩාවෙන් නිකුත් කරන මිලයි ෆ්‍රැන්කෝ මිල යනු අපනයනය කළ බාණ්ඩ අපනයනය කළ බාණ්ඩ ආනයනකරුගේ ගබඩාවට ආනයනකරුගේ ගබඩාවට ආනයන කරුගේ ගබඩාවට ලැබෙන තෙක් ලැබෙන තෙක් සියලු වියදම් ඇතුළත් මිලයි. ඒ කියන්නේ එකක් අඩු මිලක් අනිත් එක වැඩි මිලක්. ඔය මිල කියුම් යවනකොට පාවිච්චි කරන මිල කියුම් වර්ගය. ඒ කියන්නේ මිල කියන විදි. හරි. එවනම් පුතාල අපි 13 වෙනි පිටුව ඉවරයි. 14 ඉවර කළා.
පහළවිවරයි පුතාල 16 වෙනි පිටුවට යන්න මොකද මේ අපනයන ක්‍රියාවලියයි ආනයන ක්‍රියාවලියයි දවස් දෙකකට වීඩියෝ දෙකකට උගන්වන්න බෑ හරි මොකද මේ ඒ කියන්නේ එකම ප්‍රොසෙස් එක එකම ක්‍රියාවලිය තියෙන්නේ ඒක නිසා එකටම තමයි උගන්වන්න දැන් ඔයාට මතකනේ දැන් අපි කතා කළේ මෙහෙම් බඩු යවුව මේ සනජයසූරි මේ සෝරි ජයසූරිගේ පැත්තේ ඉඳන් තමයි අපි සාකච්ඡා කළේ හරි මෙහෙම් බාණ්ඩ යවපු එතකොට දැන් ඔයා නිකන් කල්පනා කරන් දැන් ඔයා ඉන්දියාවේ ඉන්න කපිල් දේව් කියලා හිතන්නකෝ ඉන්දියාවේ ඉන්න කපිල් දේව් නම් ඔයා හරි ඔයා ඉන්දියාවේ ඉන්න කපිල් දේව් නම් එතකොට ඔයා බාණ්ඩ ගින්න ගන්න පැත්තේ ඉඳන් තමයි ඔයා බලන්න ඕනේ ඉස්සලම ඔයා අර වගේම ආනනකාරයක් විදිහට රීෂ වෙලා හරි ඔයා ආනනකාරයක් විදිහට රීෂ වෙලා ඊට පස්සේ ඒකට ඔයා ඔයා ඔයාගේ ඒ රටේ ආනන ආනන දෙපාර්තමේන්තුවක රීෂ වෙලා විනිමය බලපත්‍රයක් එහෙම ගන්න ඕනේ මොකද දැන් අපි බැංකුවකට ගිහිල්ලා සල්ලි අපිට මෙහි ඉන්න කපිල් දේව්ට ලංකාවේ ඉන්න කපිල් දේව්ට මේ ලංකාවේ ඉන්න ජයසූරට අපි සල්ලි ගෙවන්න එපේ ගෙවන්න අපි ලංකාවේ රුපියල් හරි ඩොලර් හරි එහෙ බැංකුවකින් පර්චේස් කරන්න එපේ එහෙ කපිල් දේව්ට එහෙ බැංකුවලින් විදේශ විනිමය පර්චේස් කරන්න විනිමය බලපත්‍රයක් තියෙන්න ඕනේ ඒ වගේ විනිමය බලපත්‍රයක් ගන්නත් ඕනේ ආනනකාරයෙක් විතර රීෂර් වෙන්නත් ඕනේ ඊට පස්සේ එයා ආනනකාරයෙක් හොයා ගන්නත් ඕනේ या अपनकार खोयागण अपनकार खोयागण तोड़ पे आ मिल विमसुमा क्यावण एक उत्तर विधियाट लभन का मिल क्यूमा लभन इट पे आ इंडियन टू यवण आनयन पत्थिंग कत्ता इंडियन टू अभी आनयन कर इंडियन टू आवण इट पे इंडियन टू यवला नयवर लिपिया कुत्तवण बाट गिन्न सल गिवाण अभी बैंक नयवर लिपिया क्यों मं क्यूपते नयवर लिपिया के लिए ආනයනයට අදාළ මුදල් ගෙවන බවට සහතික වෙමින් ආනයන කරුගේ බැංකුව විසින් අපනයන කරුගේ බැංකුවට යවන ලියවිල්ල තමයි මේ නයවර ලිපියක් කියලා කියන්නේ. අපි නයවර ලිපියකුත් යවනවා. යවලා ටිකක් කල් බලන් ඉන්න වෙනවා. මේ මාසයක් දෙකක් බලන් ඉන්නනවා. බරු ටික හැදිලා අපිට එනකම්. ඉතින් බරු ටික එන්න කලින් අර ડોකියුමන්ට් සෙට් එක අපිට එනවා. මොකද්ද ડોකියුමන්ට් සෙට් එක? අරයා අරහින් කියන්නේ සනත් අරහින් මේ ජයසූරිය අරහින් බාණ්ඩ ටික නැවගත කළා නව බාර පත්‍රයේ ප්‍රබෝස් සම්න සහතිකය නේද තත්ත්ව සහතිකේ ටික එයාගේ බැංකුව හරහා අපේ බැංකුවට එවනවා ඊට පස්සේ අපි ගිහින්නේ බැංකුවෙන් ගිහින් ડોකියුමන්ට්ස් එක නිදහස් කරගන්නවා නිදහස් කරගෙන ඊට පස්සේ අපි ආයෙ බලන් ඉන්නවා සතියක් විතර සතියක් දෙකක් බලන් ඉන්නකොට අපිට ඔන්න බඩු ටික අපේ වරායට ඇවිල්ලා ගුදමට තැම්පත් වෙලා වරායෙන් එවනවා අපිට ගුදම් බලපත්‍රේ අන්න ඒතර ડોකියුමන්ට් සෙට් එක හරි ගුදම් බලපත්‍රය ආවා බැංකුවෙන් අර ડોකියුමන්ට් සෙට් එක අපි ගත්තා ඊට පස්සේ වරායට ගියා බඩු ගැන විස්තර ටික අනන සරහන් කරේට දැම්මා අනන සරහන් කරේ කියන්නේ බඩු ගැන විස්තර අහන ලේඛනේ ඒකට දැම්මා ටැක්ස් ටික ගෙවුවා බඩු ටික නිදහස් කරගත්තා ठीक आप पत्ति और तेरह मंगी नदी अरे इनम बल ना आनयन क्रियावली चुट्टा किए वगैन आनयन क्रियावली चुट्टा किए वगैन राइट विदेश सपयों करवाण पीलिमन तुर तुरु अपे रस्कर गन्नवा इट पासे मिल कीयद कियल अहनवा मिल सुमक्या बनवा आनयन बलपत्रयक् अपि आनयने करन्न ओन्नं आनयन बलपत्रयक् गन्नवा विदेश विनिमय बलपत्रयक् उत्तबा गन्नवा इंडियन टू ओर्डर एनोम यवनवा गेवीम करन्न अयवर लिपियकिन गेवीम करनवा नायवर लिपिय वितरन्न नेमे गेवीम करन्न पुलुवन एकम विधिय तव क्रम तियेनवा इट पास बलांगी दल बांड डॉक्यूमेंट्स का बैंकोट एनवा अरे नवगत कर पास इट पास निदास करवा इट पास वराट गी आनंद सर हदला अदाल गास बट निदास कर राइट विदेश भावता तरतना विदेश भावता करना गेवीमकरण क्रम गेवीमकरण क्रम පරණ කලියන් නයවර ලිපිය මගින් එතන වරහතුල් කියන්නේ එල්සී කියලා ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් කියන එක තමයි ඒක අදාළ ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් කියන එක නයවර ලිපිය මගින් ඒ වගේම බැංකුව අනකර මගින් අපේ බැංකුවට අපි කියනවා අනිත් බැංකුවට ගෙවන්න කියලා බැංකුව අනකරේකින් account එකේ තියෙන සල්ලි තියෙනවා නම් ගෙවනවා නයවර ලිපි ගොඩක් ලාට යන ණයට බාණ්ඩ ගන්නකොට ඒ කියන්නේ අපි අපේ බැංකුවට කියනවා ණයක් අපිට ණයක් දීලා ණය මුදලින් හරියට ගෙවන්න කියලා. බැංකුව අනකරයක් වගේ දෙයක් කරනවා නම් අපේ account එකේ තියෙන සල්ලි හරියට transfer වෙනවා. එච්චරයි වෙන්නේ. හරි බැංකුව අනකර මගින්.
ඊට පස්සේ ඊළඟ තුන්වෙනි එක විදුල ගෙවීම් ක්‍රම මගින් විදුල ගෙවීම් ක්‍රම මගින් ඒකේ උදාහරණ කියලා අංක 1 දාලා ලියන්න ණයපත ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවන්න පුළුවන් ඔය eBay වගේ අන්තර්ජාලයට ගිහිල්ලා සයිට් වලින් මිලදී ගන්නකොට ණයපත ඊට පස්සේ තව අංක 2 අන්තර්ජාල පෙරගෙවුම් කාඩ් පත ඒ ඔක්කොම මේ විදුල ගෙවීම් ක්‍රම අන්තර්ජාල පෙරගෙවුම් කාඩ් පත ඒ කියන්නේ සල්ලි කලින් කාඩ් එකට ඇතුළත් කරලා තියෙනවා තියලා ඊට පස්සේ ගෙවනවා අන්තර්ජාල පෙරගෙවුම් කාඩ් පත ඊට පස්සේ අන්තර්ජාල පෙර ගෙවුම් පහසුකම අන්තර්ජාල පෙර ගෙවුම් පහසුකම අන්තර්ජාල පෙර ගෙවුම් පහසුකම ඒ කියන්නේ මොකක්ද ඒක හරිම සරලයි අන්තර්ජාල පෙර ගෙවුම් පහසුකම ඒ කියන්නේ තමන්ගේ account එකක් බැංකුවේ තියෙනවා ඊට පස්සේ banking app එකකින් මොකද කරන්නේ මේ බැංකුවේ account එක ඒ කියන්නේ banking app දන්නවනේ බැංකු වල operations කරන්නේ කියන්නේ බැංකුවල මෙහෙයුම් කටයුතු කරන අපේ ෆෝන් එකට අපි දාගෙන තියෙන බැංකින් ඇප් එක. ඒ බැංකින් ඇප් එකෙන් අපි ගෙවනවා මේ ඒ අදාළ මේ අපඩන කරුගේ account එකට. ඒ කියන්නේ බැංකුව ඇප් එකකින් ගෙවනවා අපේ account එකේ තියෙන සල්ලි ගෙවනවා. කාඩ් බුකුත් පාවිච්චි කරන්නේ. ඒකට කියන්නේ අන්තර්ජාල පෙර ගෙවීම් පහසුකම කියලා කියන්නේ. ඊට පස්සේ ඊළඟ එක විදුල ගෙවීම් සේවා ආයතන හරහා ගෙවීම विद्युत गेवीम सेवा आयतन हरहा गेवीम विद्युत गेवीम सेवा आयतन हरहा गेवीम विद्युत गेवीम सेवा आयतन हरहा गेवीम उदाहरण लिया ना पेपैल के इतर एतन दिवेन्ने अपिपुते में क्या ना पेपैल के ना आयतने गिनुमक पटंगारगने ये गिनुमट अपि सल्लिटिका दाला दीनो इट पसे ये सल्लिटिका कभी दाला दीनवा ඊට පස්සේ ඒ සල්ලි හරහා අපි ගෙවනවා. ඒ කියන්නේ අපි මොකක් හරි මිලදී ගත්තාම PayPal account එකෙන් තමයි ගෙවන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය වාණිජ බැංකුවක් නෙමෙයි අන්තර්ජාල ගෙවීම් සඳහාම තියෙන ආයතනය තමයි PayPal කියලා කියන්නේ. ඒකෙදී අපි සල්ලි ටිකක් කලින් ගිණුමට මාරු කරන්න ඕනේ. ඒක ඉතාම සේෆ්ටි ක්‍රමයක්. කාටවත් හැක් කරන්න බෑ. password එකම හම්බෙන්නේ one time password තමයි හම්බෙන්නේ. හරි ඒවට කියන OTP කියලා කියන්නේ one time password කියලා කියන්නේ එකපාරයි password එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක cancel වෙනවා. අපිටවත් පාවිච්චි කරන්න බෑ. ඒ නිසා ඊළඟ transaction එකේදී අපිට ආයි password එකක් හම්බෙනවා. හරි හේවට කියන අන්තර්ජාල විදුලි ගෙවීම් සේවා ආයතන කියලා නැත්නම් විදුලි ගෙවීම් සේවා ආයතන කියලා. රයිට් ඒ වහරහ ගෙවනවා අපි. හරි අපි ආනයන සංයුතිය තව චුට්ටකින් ලියමු. ඊට කලින් මම කැමති මේ ඩොකියුමන්ට් සෙට් එක පොඩ්ඩක් බලලා ඉවර කරන්න ළමයිනි 19 පිටුට යන්න පොඩ්ඩක්. නයවර ලිපිය කියන එක බලන්න. කවුරු කාට දෙවන්නේ ආනයනයට අදාළ ආනයන කරුගේ බැංකුව අපනයන කරුගේ බැංකුවට එවනවා ආනයනයට අදාළ මුදල් ගෙවන බවට පොරොන්දු වෙමි එහෙනම් හයිලයිට් කරගෙන ආනයනට ආනයනයකට බාණ්ඩතෝකට දාලා මුදල් අපනයන කරුට ගෙවීමට පොරොන්දු වෙමින් ආනයන කරුගේ ඉල්ලීම මත ඔහුගේ වාණිජ බැංකුව විසින් අපනයන කරුගේ වාණිජ බැංකුවට හෝ නියෝජිත බැංකුවකට එවන ලියවිල්ල තමයි නයවර ලිපිය කියලා කියන්නේ. ඒ කියන්නේ සරලවම කියනවා නම් ආනන කරුගේ බැංකුවෙන් අපනන කරුගේ බැංකුවට එන ලියවිල්ල තමයි ආනන සතා මේ නයවර ලිපිය කියලා කියන්නේ. නයවර ලිපිය පැති දෙකකට වැදගත් වෙනවා. මෙහෙම ආනන කරු පැහැදිලිව නයවර ලිපියේ දානවා තමන්ගේ කොන්දේසි 90 නම් බාණ්ඩේ එවන්නේ විතරක් සල්ලි ටික ගෙවන්න කියලා. නේ? ඒ කියන්නේ තමන්ගේ කොන්දේසි වලට අඩත්ත බාණ්ඩ ටික එවනවා නම් විතරයි මේ සල්ලි ටික රිලීස් කරන්නේ. ඒ කියන්නේ ණයවර ලිපිය යවනකොට ණයවර ලිපිය දානවා මොන මොනවාද තියෙන කොන්දේසි කියලා ඉවරලා ඊට පස්සේ අපනයන කරුගේ බැංකුවේ මේ ණයවර ලිපිය ඇසෙප්ට් කළා කියන්නේ ණයවර ලිපිය පිළිගත්තා කියන එකේ තේරුම තමයි ඒ ආනයන කරු කියන විදිහට බඩු ටික එවන්න පුළුවන් ඒගොල්ලන්ට. ඒකනේ ණයවර ලිපිය මේ මුදල බාරගන්නේ. නේ දැන් අපි බාස්කෙට්ට කියනවා මගේ ගේ වහල හදනවා අනිත් පැත්තට තමුසේ. මගේ ගෙදර වහල මුලින් හදන්න ඕන. ඊට පස්සේ බිත්ති මදින්න ඕන. හරි තමසර මං මෙන්න මේ මුදල දෙනවා කවහම ඒ මිනිහා ඒ මුදල බාරගන්නේ ඇයි ඒ තමන්ට ඒ දේ කරන්න පුළුවන් නම් තමයි ඒ මුදල බාරගන්නේ ඒ අනේ මහත්තයා වහලේ කලින් ගහන්න බෑ අපි ගෙවල් හදලා තියෙනවා ලස්සයක් දෙකක්
ඒ හැමෝම වහලේ ගහන්න පස්සේ අපිට එහෙම කරන්න බෑ මහත්තයා පුළුවන් එකට දීලා දාගන්න අපිට හදන්න බෑ කියලා මුදල බාර ගන්න නැතු ඉදියොත් එයාට ඒක කරන්න බෑනේ ඒ ඒකේ තේරුම තමයි පුතා ඒ ණයවර ලිපිය බාරගත්තා කියලා කියන්නේ ආනයනකරු අපේක්ෂා කරන පරිදිම බාණ්ඩ ටික ලැබෙනවා ඔබට තේරෙනවා මං කියන දේ අපනයනකරුගේ පැත්තෙන් තියෙන සහතිකය තමයි අපනයනකරුට මුදල් ලැබෙන බවට සහතිකයක් බලු ටික හැදුවට ප්‍රශ්න නැහැ බැංකුවක් පොරොන්දු වෙන්නේ අනිවාර්යෙන් ඒ සල්ලි ටික ලැබෙනවා අන්න ඒකයි එතන තියෙන විශේෂත්වය වෙන්නේ දෙපැත්තකට වැදගත් වෙනවා अरे यहाँ पे आन नयवर लिपियन लभन मूलिक प्रयोजन देख की हिमलिया आनयन करु एनोमकल परिधिम आनयन करु एनोमकल परिधिम परिधिम बांड लभन भव ताहुरुवीम बांड लभन भव ताहुरुवीम බාණ්ඩ ලැබෙන බව තහවුරු වීම අංක 2 අපනයන කරුට අදාළ මුදල ලැබෙන බව තහවුරු වීම අපනයන කරුට අදාළ මුදල ලැබෙන බව තහවුරු වීම අර කෙටි පස්ස දෙකක් තියෙන එක කරන්න බලන්න පුතාලා ඒ කිටිපස්ස වලින් කියන්නේ මොකද්ද කියලා ණයවර ලිපිය අවශ්‍ය වෙන්නේ මොකටද අපනයනය කළ බාණ්ඩ වලට මුදල් ලැබෙන බව සහතික කර ගැනීම සඳහා ඒ වගේම අපනයන කරුකට සිය අපනයන සඳහා මුදල් ලැබීම තහවුරු කරන ලියවිල්ල වෙන්නේ මොකද්ද ණයවර ලිපිය නවබාර පත්‍රය ගැන මම කලිනුත් සඳහන් කරා නවබාර පත්‍රය කවුරු කාටද නිකුත් කරන්නේ අපනයන කරුගේ නැව සමාගම් විසින් නැත නැව සමාගම් විසින් අපනයන කරුට තමයි නවබාර පත්‍රය නිකුත් කරන්නේ නවබාර පත්‍රයෙන් කියන්නේ නිශ්චිත බාණ්ඩ තොගයක් බාරගත්තා ඒ බාණ්ඩ තොගේ නිශ්චිත දිනයකදී නිශ්චිත වරායකට ගිහිල්ලා බාර දෙනවා කියන එක තමයි නවබාර පත්‍රයෙන් කියන්නේ ඒක පාරිශුද්ධ හෝ දූෂ්‍යාකාර නිකුත් කරන්න පුළුවන් බලන්න බාණ්ඩ තොගයක් නැවට පැටවූ බවත් හේවන් නිශ්චිත වරායක් දක්වා ප්‍රවාහනය කරන දෙන බවටත් සඳහන් කරමින් නැව සමාගමක් විසින් අපනයන කර වෙත නිකුත් කරන ලියවිල්ලයි හයිලයිට් කරගන්න ඒ වගේම මේක නැවට පැටවූ බාණ්ඩවල අයිතිය සනාථ කරන ලියවිල්ල කියන එක හයිලයිට් කරගන්න. රයිට්. ඊට පස්සේ ආනයන සදහන් කරේ කියලා කියන්නේ මොකද්ද පුතේ? බාණ්ඩ ආනයනය කළාට පස්සේ ඒව වරායට ආවට පස්සේ වරායෙන් බාණ්ඩ නිදහස් කරගන්න කලින් තමන් ආනයනය කරපු බාණ්ඩ පිළිබඳ විස්තර ඇතුළත් කරමින් ආනයන කරු විසින් තමන්ගේ රේගුවට දෙන්න ඕන ලියවිල්ල තමයි ආනයන සදහන් කරේ කියලා කියන්නේ. බලලා හයිලයිට් කරගන්න. දැකුම් බිල්පත කියලා කියන්නේ හදිස්සිය හරි බඩු ටික ඇවිල්ලා ડોකියුමන්ට්ස් ටික ඇවිල්ලා නැත්තම් නැත්තම් ડોකියුමන්ට්ස් වල මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා දැන් මේ බඩු ටික ඇවිල්ලා වරාය ගාසු ගුදන් ගාසු වැඩි වෙන හින්දා ආනයන කාර්යය වරායට කියනවා මට බඩු ටික බලන්න දෙන්න බලලා මම මේ ආනන සදාහන් කරේ පුරවන්නම් කියලා අවසර ඉල්ලනවා ඒ අවසර ඉල්ලමින් නිකුත් කරන ලියවිල්ල තමයි දැකුම් බිල්පත කියලා කියන්නේ හරි අවලෝකන පත කියලා කියන්නේ බලන්න ඉන්වොයිසිය නවබාර පත්‍රය වැනි ලේඛන ආනයන කරු වෙත නොලැබී ඇති අවස්ථාවක ආනයනික බාණ්ඩ තොගය පරීක්ෂා කර බලා ආනයන සදහන් කරේ පිළියෙල කර රේගුව වෙත ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලමින් නිකුත් කරන ලියවිල්ල තමයි අවලෝකන පත කියලා කියන්නේ බඩු බලන්න දෙන්න අවසර ඉල්ලනවා හානි රක්ෂණ සහතිකය මේ කියලා කියන්නේ පුතේ ඒ වගේම තමයි හානි රක්ෂණ සහතිකය කියලා කියන්නේ දැන් බඩු ටික බලලා ආනන සරහන් කරේ හදුවා වගේ නෙමෙයිනේ දැන් වරායට ගිහිල්ලා ගුදමින් බඩු ටික නිදහස් කරගන්න එපේ නිදහස් කරගන්න අනිවාර්යෙන් නවබාර පත්‍රය දෙන්න ඕන නවබාර පත්‍රයේ කොපි එකක් දෙන්න ඕනේ නවබාර පත්‍රය ඇවිල්ලා නැත්නම් කොහොමද බඩු ටික නිදහස් කරගන්නේ අන්න ඒ වෙලාවට වරායට අපි මේ ලිපියක් ඉදිරිපත් කරනවා මේ බාණ්ඩ ටික මට නිදහස් කරගන්න
नैवत्ते कथा कल चक्कर बल हदीश्यारी मनोहर नीति मे गुण अपे रेगु वेणु वराय वेणु नव वेणु ओणम वस्तावक ओणम नडूक मैं पेनी किसम गटे मैं वक्यम बार गील बानी अति इलन इलिए हाँ रक्षण साहति ये डॉक्यूमेंट्स अभी नीवील ओनी तेरना योगला अनिवार्य बरला इलेट कर हानि रक्षण लिपि गई मंकी हान रक्षण लिपि अतरम निकुत्करा अपनयन कर विसीतम तमंग नव सामगम निकुत्करा यम अवस्थावक दूष नवबार पत्र लभुनो ये दूष नवबार पत्र विनोट पारशुद्ध नवबार पत्र ओने की अपनयन कर विसी तमंगे नव सामगम इलन लीवीतम हान रक्षण लिपि अलगिया राइट कपबल लिपि वेडने कत्री अद्दाने कपबल लिपि नव बड़ वार्ता वेडकने कत्री अद्दाने आश्चर्य अरे इट पास वीडियो को पोस्ट कल पुताल मेतन डॉक्यूमेंट सैटे काकती किटी पास का किटी पास करा राइट उत्तर बला बांड वराय निष्कासने करगनी मट अवश्य लेवली आनन करो लभी नेता इम बांड वराय निवत्करगनी मट इद्रिपत्कले तो लेवील मुकाद इम बांड वराय निवत्करगनी मट इद्रिपत्कर वराय निवत्करगनी इद्रिपत्कर अन्नोने मुकाद हानि रक्षण साहति की हानि रक्षण साहति की अवलोकन पाते बे अवलोकन पाते बांड बलान्नि वितरय पुलो आनन करो सी बांडल ऐतिय ताहुरु करीम इद्रिपत्कले हक प्रदान लेवील नयवर लिपिय नवबार पत्र निकुत्करन्ने कौद नव समागमे गुदम सह गुदम बल पत्रे पिलिबंदवत् बलन्न दरुवने गुदम सह गुदम कियला कियन्ने वरायट बांडावहम ए बांड तेंपत् कल तीन तन तमय गुदम कियला कियन्ने गुदम ए गुदमे तीन बांडवल ऐतिय सनात करमि निकुत्करन्न लीवेल तमय गुदम बल पत्रे कियला कियन्ने हरिद वराय सामान्य गुदम दिखक तीन पुते गुदम दिखतम इकाक्तम दें अभी बांड गिन्न कोट अभी अपेर बांड गिन्नो कि दंडको अरे अपेर उंगल सपत तो गया लंकावट गिन्नो कि दंडको इंगल सपत तो गया लंकावट गिन्नवा लंकावे आंडोट अपिगिवन टैक्स कत्तीनवा लंकावे आंडोट अपिगिवन टैक्स कत्तीन अभी आने ये टैक्स अभी कलिंग गिवलन इन बरुट गिन्न को सलीट बैंकोहर यवनवाणी बैंकोहर आप सली इंगल यवन लंकावट अवन टैक्स के एकम गिवलती बरुट तेपत्ते साधमक साधमे तीरगास्व बांड तव तीन बंधित गुदम के लिए बंधित गुदम के लिए अभी तीरगास्व गिवलने इतर तीरगास्त गिवन का बंधित गुदमें ये बांड अभी निधास्कर बे रजेट आई तीरगास्त अभी गिवन इक ये बंधित गुदम के लिए नल्याण पलवनी की साम्य गुदम एक हाईलाइट कर तीरुबदु गेवु की है सामान्य गुद में हाईलाइट करेगा ना तीरुबदु गेवु की है निक देवनी के लिए ना बांधित गुदम एक हाईलाइट करेगा ना तीरुबदु गेविये युतु की है निकट तीरुबदु गवीतु राइट एक पल्ले लियान पुते मेन मे मेक लिया गुदम बलपत्रे अणु गुदम बलपत्रे अणु गुदम बलपत्रे अणु गुदमे तेंपत्करेति बांडवल ऐतिय गुदमे तेंपत्करेति बांडवल ऐतिय ऐतिय सनात करमिन गुदमे बलदारीन विसिन
බුද්ධ මේ බලධාරීන් විසින් ගුදමේ බලධාරීන් විසින් නිකුත් කරන ලියවිල්ලයි right හරි දැන් පුතාලා පෙළන්න පිටු අංක 17 ඒක අපිට ලියන්න තියෙනවා මේ අපේ ආනයන සංයුතිය පිළිබඳව අපිට ලියන්න තියෙනවා right ආනන සංයුතිය ළමයි අපි ලංකාවට ගෙනෙන ප්‍රධාන භාණ්ඩ බෙදනවා ප්‍රධාන කාණ්ඩ හතරකට ඒ තමයි පාරිභෝගික භාණ්ඩ අන්තර් භාණ්ඩ ආයෝජන භාණ්ඩ පාරිභෝගික භාණ්ඩ කියන්නේ අපි කන බොන දේවල් අන්තර් භාණ්ඩ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලට පාවිච්චි කරන අතරමැදි භාණ්ඩ ඒ කියන්නේ ඔය රෙදිපිලි පොහොර ඒ වගේ දේවල් ආයෝජන භාණ්ඩ කියන්නේ දිගු කාලන පැවැත්මක් තියෙන භාණ්ඩ ඊට අමතරව වර්ග නොකළ ආනයනක් තියෙනවා අපි ප්‍රධාන සංඛ්‍යා ලේඛන විතරක් ඒක ලියාගමු ඔයා ලියන්න පාරිභෝගික භාණ්ඩ 19.8යි ඉගෙනන පාරිභෝගික භාණ්ඩට උදාහරණ පල්ලෙහා තියෙන ඒ වේ සංඛ්‍යා ලේඛන වැදගත් වෙන්නේ ඒ වගේම අන්තර් භාණ්ඩ 157යි ඒ අන්තර් භාණ්ඩ වල පුතාලා හයිලයිට් කරගන්න ඛනිජ තෙල් ඛනිජ තෙල් තමයි වැඩිම වියදමක් දරමින් අපි ගෙන්නපු භාණ්ඩයේ 19.6 තෙල් තෙල් පෙට්‍රල් ඩීසල් 19.6 කියලා එක එකතන ළඟින්ම ලියා ගන්න ඛනිජ තෙල් වැඩිම වියදමක් දරපු ආනයනේ වැඩිම ආදායමක් ලැබෙන්නේ ඇඟලුම් වලින් වැඩිම වියදමක් යන්නේ ඛනිජ තෙල් වලට මතක තියා ගන්න ඕනේ ඒවා ඔය 2019 මහ බැංකු වාර්තාව මතකයි මම කිව්වා විභාගීකරණ අවුරුදු දෙකකට කලින් මහ බැංකු වාර්තාව තමයි අදාළ වෙන්නේ ආයෝජන භාණ්ඩ 23.1යි හරිද right ඊට පස්සේ හරි ඊළඟ රූපසරහන්ට අපි යමු ඊළඟ රූපසරහනේ පුතාලා අර වගේම දාන්න පාරිභෝජන භාණ්ඩ 19.8යි අන්තර් භාණ්ඩ 23.1යි ආයෝජන භාණ්ඩ 57යි right ආයෝජන භාණ්ඩවල රෙදිපිලි ඇඟලුම් 14.6යි ඒ කියන්නේ මහන්න තියෙන රෙදි තමයි ඔය එකකින් අදහස් වෙන්නේ 14.6යි ප්ලාස්ටික් 3.1යි හොයලා දාන්න ප්ලාස්ටික් මූලික ලෝහ 2.8යි ක්‍රූඩ් ඔයිල් කියලා එකක් තියෙනවනේ ඒක 11.6යි සෝරි ක්‍රූඩ් ඔයිල් එක 4.9යි වෙනත් 11.6යි රසායන ද්‍රව්‍ය 4.2යි और අත්තරන් කියලා එකක් තියෙන එක අයින් කරන්න පුතා right ඊට පස්සේ ලංකාවේ ප්‍රධාන ආනයන කාණ්ඩ තුල වැඩිම දායකත්වයක් ලබා දෙන භාණ්ඩ වර්ග අහනවා පාරිභෝගික භාණ්ඩවල වැඩිම දායකත්වයක් ලබා දෙන භාණ්ඩය තමයි පුතේ
පාරිභෝගික භාණ්ඩවල වැඩිම දායකත්වයක් දෙන භාණ්ඩේ ආහාර පාන වර්ග හතයි දශම දෙකයි අන්තර් භාණ්ඩවල කණිය තෙල් 19.5යි ආයෝජන භාණ්ඩවල යන්ත්‍රෝපකරණ 12.5යි right ඊට පස්සේ අපෙන් අහනවා ලංකාවට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් වැය වෙන ප්‍රධාන ආනයන වර්ග අහනවා ප්‍රධාන භාණ්ඩ ලියන්න කණිය තෙල් ඊට පස්සේ රෙදි පිලි ඒ කියන්නේ මහන්න තියෙන මැටීරියල් රෙදි පිලි ඊට පස්සේ ගොඩනැගිලි ද්‍රව්‍ය යන්ත්‍රෝපකරණ ආහාර පාන ආහාර පාන ඊට පස්සේ යහපැත්තට යන් ලංකාව පස්සේ හදලා ලංකාව ආනයනය කරන භාණ්ඩ ශ්‍රී ලංකාව ආනයනය කරන ලබන භාණ්ඩවල වැඩි ප්‍රමාණයක් මිලදී ගන්න රටවල් තුන. ඒ කියන්නේ අපි මිලදී ගන්න රටවල් ආනයනය කරන භාණ්ඩ. ඉන්දියාව අංක 1 සියයට 20ක් ගෙන්නන්නේ ඉන්දියාවෙන්. ඊළඟට චීනය. චීනොත් සියයට 20ක් ගෙන්නවා. දෙකම එකම රේන්ජ් එකේ තියෙනවා. ඉන්දියාව චීනය. इलांट एक्सत अराबी अमीर इट पास प्रश्न कहना लंका वर्तमान लंका वेडिम विदेश विनिमय प्रमाण क्वैवेन आनयने कुमकदीलहन लंका विदेश वेडिम विदेश विनिमय प्रमाण क्वैवेन आनयने तमय मुकद खनिज तेल इट पास लंकावे आनयन इलंक पश्चिम लंकावे आनयन वीद में वेडिंग प्रमाण नियोजन कांडे मुका अंतर्बांड ये अंतर्बांड रेदिपिली खनीतेलू देखमती वेडिम गा निरूपणे इट पास अपे गहना अपनयन विलंद दिशावस आनयन विलंद दिशा कुमार कदास्वाण देखेलियान मेहिम किस्याम कालपरिच्छेदे कदी किस्याम कालपरिच्छेदे कदी රටක් විසින් වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කළ රටවල් කාණ්ඩය අපනයන වෙළඳ දිශාව වන අතර වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කළ වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කළ රටවල් කාණ්ඩය ආනයන වෙළඳ දිශාවයි ආනයන වෙළඳ දිසාවයි right ඒක අපි අපනයන වෙළඳ දිසාව ඇමරිකාව පැත්තට ආනයන එක ඉන්දියාව පැත්තට තමයි උමිලා තියෙන්නේ ඊට පස්සේ ආන ආරක්ෂණවාදී anu කුමක් අදහස් වන්නේද කියලා මෙහෙම ලියන්න ආ ලාභදායක ආනයන තුලින්
ලාභදායක ආනයන තුලින් දේශීය ආර්ථිකයට ඇතිවන බලපෑම ලාභදායක ආනයන තුලින් දේශීය ආර්ථිකයට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයි ගනු ලබන ක්‍රියාමාර්ගයි right වරහන්තුළු ලියන්න එම ක්‍රියාමාර්ග පිටු අංක 4හි ඇත පිටු අංක 4හි කට උදාහරණ දෙනවා එම ක්‍රියාමාර්ග පිටු අංක 4හි ඇත ඒ විභාගයට ලියන්න එපා අතනින් උදාහරණයක් දැන් ලියන්න එම ක්‍රියාමාර්ග පිටු අංක 4හි ඇත වරහන් බහන් හරි හරි එමනම් පුතා අපි ඊළඟ වීඩියෝ එකෙන් මේ නිබන්ධන ඉවර කරලා දාමු හරි එමනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු ආයිබෝවන්.